Amen.
මදිවද රෝහල්වල ඒ මදිවද රෝහල්වල ගන්න බෙහෙත් ඇන්දෙන්න ගන්න බෙහෙත් ඇන්දෙන්න බඩු පිට බඩු අපිට ගහයි බඩු පිට බඩු අපිට ගහයි මහේ උණ්ඩ සාන බුදයි මහේ උණ්ඩ සාන බුදයි හොටි ගණ පෑර හැරපු හොටි ගණ පෑර හැරපු බඩු Hunni hai, badu ganama. Hunni hai, hoti ganama.
उच्चरण है नकेक्तव उच्चरण है मराकिन रनायनव मराकिन रनायनव आर्तिके तलहानव आर्तिके तलहानव भोलिंगवल अभिनरनव भोलिंगवल अभिनरनव Thank you.
රටේ අරපුතේ තවත් වට ගණනාවක් ඉඳලා තිනවා මේනකොට අපිට පේනවා පෙට්‍රෝල් සෙට් වටේට වාහන ගහගෙන ඉන්නවා හරියට පෙරහැරවල් වගේ අද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අරපුතේ විසඳනවා මට බාර ගන්න දින රට තුන් වේලක් කන්න දෙන්න තමයි මගේ අභියෝග කියලා කියාගෙන පටන් ගත්තේ හැබැයි ඒ වික්‍රමසිංහ දැන් දෙවේලක් කහපන් කියලා කියනවා ජනතාවට ඒ වගේම එයා කිව්ව තෙල් ටික දෙන්න ඕන ජනතාවට කියලා දැන් අද වෙනකොට තෙල් නැතුව තව දවස්වත් දෙකක් යනකොට මුළු රටම නතර වෙන තැනකට පත් වෙලා තියෙනවා ඒ නිසා මේ අරපුතේ විසඳන්න රනිල් වික්‍රමසිංහෙන් කවුරුර හිතාගෙන හිටේන කවුරුර හිතුවා රනිල් ඇවිල්ලා මේක විසඳයි කියලා දැන් ඔප්පු කරලා තියෙනවා රනිල්ටත් මේක විසඳන්න බෑ කියලා ඒ නිසා මේ අරපුතේ උඩු දුවන දීලා මේ රටේ ජාතික සම්පත් සියල්ල විකුණන එක තමයි දැන් සිද්ධ වෙමින් තියෙන්නේ හොර රහසෙම අදානිට බය ගැයි ගැයි මොඩිලට බය ගැයි ගැයි ඕටා වේ රාජපක්ෂලා ඉන්දියානු පිල්ලි මේරට පාලනය කරන ඉන්දියන් පිල්ලි අද තීරණය කළ දෙනවා මේරටේ බලශක්ති ස්වාධිපත්‍ය අභියෝගෙන් ලක් කරන්න අපි පැහැදිලිව කියනවා මේ අඳුරු මොහොතේ මේ ගත වෙමින් අඳුරු නිමේෂය තුල ඉන්දියාවට හදර දෙන මේ බලය මුළු රටක අනාගතේ පාවා දෙන වැඩපිළිවෙලක් මේරටේ බලශක්ති ස්වාධිපත්‍ය පාවා දෙනවා කියලා කියන්නේ අපේ ඊළඟ පරම්පරාවට මේකේ වන්දි ගෙවන්න සිද්ධ වෙනවා එහෙන් ස්විච් එක ඕෆ් කරනකොට මෙහෙ තීරණය ගන්න පුළුවන් දෙන්න බලයක් ඉන්දියාවට හැදෙනවා ඒ නිසා මේ පාලක කල්ලිය බලය අතාරින්න තුව යන්න යන්න උන්නම් වෙන තියක් වලපය ගොඩපය තියාගෙන මේරට පාවා දෙන ගිවිසුම් අස්සම් කරන්න රට රකින්නවා රට හදනවා රට ආරක්ෂා කරනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂලා අද ක්‍රමීන තමන්ගේ පුටුව රැකගන්න මුළු රට කණාගතිය උපස්තියෙන් දන්ට ඒ නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා ඉන්නවා තවත් ඉවසන්න එපා මේ අරුබුදේ විසඳන්න පාරට එන්න ජන අරගලයට නැවත සියලු දෙනා එක්වන්න මහා පාරට බහිමු හෙට අනිද්දා ඉදිරි කාලයේ නැවත මහා ජනතා අරගලයකට අපි පෙළගෙමු ඒ ජන අරගලෙන් මේ යන්නේ කියලා උදම්බඩන පාලකයා අවුරුදු පහම ඉන්නාදෙන පාලකයා බලවහරණ පෙරට එන්න ඒ වගේම මේ පාලක හවුල බලවහරණ පෙරට එනික අපි ජනතාව ඉල්ලා ඉන්නවා ඒකම මේ පවුල මේ පාලක හවුල එළවහරණ ගමන් මේ රටේ ජනතාවගේ බලයක් ගොඩනගන ජන අරගල ව්‍යාපාරය ඒ වගේම ජනතාවගේ බලයක් ගොඩනගන පාර්ලිමේන්තුවේ එළියේ ආණ්ඩුවක් ගොඩනගන වැඩපිළිවෙලත් එක්ක ඒකාබද්ධ වෙන කියලා අපි සියලු දෙනාගේ ඉල්ලා ඉන්න ජන අරගල ව්‍යාපාරය දුකින් දරාගමු ක්‍රියාකාරී කම්පු සාමාජික වීරසේකර ජාතික සංවිධායක යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ අද දවසේදී අපි මේ ගාල්ලේ නගර මැදියේ මේ විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙන වෙලාව කියලා කියන්නේ අපි දන්නවා තෙල් පොලිමක තවත් මරණයක් වාර්තා වෙච්ච වෙලාව. හැබැයි මේ ජන අරගලයෙන් මහින්ද රාජපක්ෂලට බැසිල් රාජපක්ෂලට ගෙදර යන්න සිද්ධ වෙද්දී රනිල් වික්‍රමසිංහ තමයි ඒගොල්ලෝ බේර ගන්න ආපු දේව දූතයා බවට පත් වුනේ. අද හරිම පැහැදිලි රනිල් වික්‍රමසිංහලාගේ උමනාව තිබුණේ රාජපක්ෂලා බේරගන්න එක සහ ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් වලට මෙරටේ ජනතා සම්පත්තික විකුණන එක කියන එක අද බොහොම පැහැදිලිව පේන්න අපිට තියෙනවා. කලින් දීපු විසඳුම් මැරෙන්නට ණය ගන්න එක ඒ වගේම තමයි මිනිස්සුන්ට බදු ගහන එක ජනතා දේපල විකිණීම කියන කලින් වලට වැටිච්ච විසඳුම්ම තමයි නැවත වතාවක් යෝජනා වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවට තෙල් පෝලිං වලින් ඈත්වීමක් නැහැ ගෑස් පෝලිං වලින් ඈත්වීමක් නැහැ බඩු බිල වැඩිවීම ජනතාවට දරා ගන්න කියන එක තමයි මේ ආණ්ඩුවේ උත්තරේ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා අපිට වෙන විකල්පයක් නැහැ. දැන් එක්කෝ අපිට බලාගෙන ඉන්න පුළුවන් තෙල් පෝලිං වල තවදුරටත් මැරෙල වැටරකල් බලාගෙන ඉන්න පුළුවන්. මෙරටේ බලශක්ති ස්වාධිපත්‍ය වෙනත් රටකට හිමි වෙලා අපිට කරන්ට් එක දෙන එකේ ස්විච් එක දැන් නම් ලංකා විදුලි බල මණ්ඩලයට පුළුවන් ඒක ඔන් ඔෆ් කරන්න. හැබැයි හෙට අනිද්ද වෙද්දී ඇමරිකාව එක LNG බලාගාරයේ අයිති ඇමරිකාව ගත්තා. LNG වල අයිති ඇමරිකාව සමාගමකට විකුණුවා ඒතරින් එහාට ගිහිල්ලා දැන් ඉන්දියාවට මෙරටේ බලශක්ති මෙහෙයවීමේ බලය දෙන්න ආණ්ඩුව සූදානම්කින් ඉන්නවා. මේවනම් දෙනවා කියපු උත්තර
අපි කියනවා ජනාරගලයේ ඉල්ලපු උත්තර මේවා නෙවෙයි මෙරටේ තරුණ ප්‍රජාව ඉල්ලපු උත්තර මේවා නෙවෙයි මෙරටේ වෘත්තිකයෝ කම්කරුවෝ කලාකරුවෝ මේ සියලු දෙනා එකතු වෙලා ඉල්ලපු උත්තර මේක නෙවෙයි අපි ඉල්ලුවේ මේ පාලකයන්ට ගෙදර යන්න දැන් අසමත්කම පෙන්න ඉවරයි තව අවුරුදු ගාණක් ඔයාලට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න මේ ජනතාව සූදානම් නැහැ කියන පණිවිඩය දීලා ඉවරයි එහෙනම් තියෙන්නේ මෙතනින් පිටවලා ගිහිල්ලා ජනතාවගේ බලයක් ගොඩනගන ඉඩ හදන එක ආණ්ඩුවේකට දැස්ති නැත්තම් අපි කියනවා මේ අරගලයේ දෙවනි රැල්ල දැන් පටන් ගන්න තියෙන්නේ මිනිස්සුන්ගේ පෝලිං වල ඉඳලා තව දුරටත් මැරෙන්න මිනිස්සු තීරණය කරන්නේ නැහැ අපි මිනිස්සුත් එක්ක ඒ අරගලයේ වෙනුවෙන් ඒ ජන අරගලයේ වෙනුවෙන් කොන්දේසි විරහිතව හිට ගන්නවා අපි ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මේ සටන අකණ්ඩ විස්තරාට ගෙනියනවා පළවෙනි පාරේ හන්දියක් හන්දියක් ගානේ පටන් ගත්ත අරගලයේ ඉවර වුණේ තුනෙන් දෙක බලයක් තිබුණු පාර්ලිමේන්තුවක් තිබුණු මහින්දලා බැසිල්ලා කැබිනට් එක මහා බැංකුව අධිපතිව ගෙදර යවලා විධායක ජනාධිපති බංකරයකට කොටු කරලා මේ අරගලයේ ඊළඟ රැල්ල කියන්නේ මේ ජනාධිපතිලා රනිල් වික්‍රමසිංහලා ඇතුළු අර කුණු ධම්මිකලා කැසිනෝ ධම්මිකලා ගෙදර යවන සටන කියන එක දැඩි අවධාරණිතුව අපි අද දවසේදී කියනවා अरे अरे अद मैं अभी इन्ने गालू नगरे कोटागोगम परिश्रे जानारगल परिश्रे अतुले यहाँ पे आज एक अतुला थी इन्ने मितक पटांग करते जनता आरगले अलुत वाटे एक अतुले अभी धन्नवा मैं ही नामे में निदा यम किसी संधिस्थान में दावसाक जैसे मैं गोल पे सारगले ऐसा इट पैर भारवाल वाले वीदी वाले मिनिस्ट्रू ऐडा वेले में निकल को आरगले है ये आरगले इंग आप हुए जावया ये आवे गया ये पीड़ा आव ये वेदना आव एक तरह पिटा भी ये बात तमाई मैं ही ना में दाह है ना कोटे गोल पे सारगले या संकेत बात कर गले भी दिल्ली डावे इधर इन पासे बोवाई हितुआ मिरालील विक्रम सिंह व उपाक्रमिक व राजपक्ष सलामीसिंह इधर ये दम्मला राजपक्ष ऐतुलुए होर नाड़े हमांगे आरक्षा वटे एक मानी पैंती का बिजनो मेरा टे आर्थिक है मैं नवलिबरल मैं दूषित आर्थिक क्रम में आलू वाटे की इधर ये रेगान ने कहा पुपाट क्रम में तमाई रानील विक्रमसिंह इतने जब भी बैठे वादे रानील विक्रमसिंह की है ना ये दिक्कत पास आर्थिक है ये पुदी ते पाल गया ऊट ग्रहण पुलवा मगुलक नह ऊट ग्रहण पुलवा गेंगिडिया नह की ने का नवत वटयाक इताम केडी दवास की बेगिन पेन्नुआ एडिसा मैं जनता अरगले ईला के वटे तमाई तम पटंगले बिंदी बेन्नी अभी दानवा आदा वेनकोट हेट दवास अनिद्दा दवास वेनकोट मैं रटे बालशक्ति तेल अरबुदेट यन्न पुलवा अवसान मोहता तविल्ला इवराय अपिट तेरेन्न मेतनि पस्से जनता वगे सामान्य जन जीवित मुकद्द वेन्न कियला एनिसा මේ ජන ජීවිතයේ අනාරක්ෂිත බියකරු අනපේක්ෂිත අර්බුදකාරී මොහොතක තියෙන්නේ එදාටත් වඩා ඒ කියන්නේ මීට මාස දෙකකට තිබ්බටත් වඩා මීට මාසකට තිබ්බටත් වඩා ඊටම නරක තැනකට ආර්ථික දේශපාලන සමාජ මොහොත ඇවිල්ලා ඉවරයි ඒ නිසා ජනතාව තවමත් අවසාන බලාපොරොත්තුවක් තියන් ඉන්නේ නැහැ ජනතාවට අවශ්‍ය උනේ මේ වේදනාව මේ පීඩාව සමනය කිරීමේ මොනවා හෝ උත්තරයක් අන්තිම තුරුප්පුවක් විදියටවත් තියෙයිද කියලා නමුත් අද වෙනකොට ජනතාව දන්නවා මහා පාරේ පෙට්‍රල් ෂෙඩ් වල ආහාර පෝලිං වල සාගතේ දුක් විඳිනකොට ජනතාව දන්නවා මේ අන්තිම තුරුම්පුත් ඔක්කොම ඉවරයි ඒ නිසා මුළු රටම පාරට බැහැලා රාජපක්ෂ පාලනය විතරක් නෙමෙයි මේ චෞර්‍ය නඩේ විතරක් නෙමෙයි ඉදිරියේදී මේ ජාතික ධනය කොල්ල කාපු රාජපක්ෂල පමණක් නොවන ධම්මික පෙරල ඇතුළු මේ රටේ ඉන්න දූෂිත ව්‍යාපාරිකයන් ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ නැමින් මේ රට ගොඩනගා කියලා බයිලා ගාපු මේ සියල්ලන් මෙරෙයිව ඔවුන් සියල්ලන් අත්තරංගුවට ඔවුන් සියල්ලන් දඩුගදයට
යොමුකරන ආර්ථික දේශපාලන මහා සුලි කුණාටුවක් ජනතාව පැත්තෙන් ඉදිරියට එනවා අපි අද එකතු වෙලා තියෙන එකට අරගලය ඉදිරියට යනවා ජනතා අරගලය අවසන් වෙන්නේ නැහැ මේ අරගලය අපි ජයග්‍රහණයෙන් දක්වා කෙලවර කරන ගමන් සියලු ජනතාවට සියලු පීඩිත ජනතාවට අපි ආරාධනා කරනවා එකට එක්කමු අරගලයට රොද බඳිමු ජයග්‍රහණයේ දෙක් නොපසුබට ඉදිරියට යමු කියන අධිෂ්ඨානය පණිවිඩය අපි දෙන්න කැමතියි බොහොම සුදු ජය වේවා बल्बे केबल नूल चल मकले सहकमेरिका तारे वार्त मतुले सूरियां तयार மக்கள் போராட்டங்கள் நடந்து கொண்டிருக்கிறது இன்று காலையிலே நாங்கள் மக்கள் போராட்டத்தை நடத்தி கொண்டிருக்கிறோம் பாராளுமன்றத்துக்கு வெளியே மக்கள் அதிகாரத்தை வெல்ல வைப்பதுதான் இந்த சகல முறைமை முறைகேடான முறைமைகளுக்குமான ஒரு தீர்வாக இருக்கும் ஆகவேதான் இன்று நாடு போலினிலே செத்து கொண்டிருக்கிறது மறந்தில்லை மாணவர்களுக்கு படிப்பதற்கான சரியான சூழ்நிலை இல்லை கரண்ட் இல்லை சாப்பிடுவதற்கான வசதிகள் இல்லை உணவுப் பொருட்கள் ரொக்கெட் போல விலை உயர்ந்து கொண்டே இருக்கின்றது ஆகவேதான் பசியாலேயும் மறந்தில்லாமலேயும் மக்கள் தொடர்ச்சியாக செத்து கொண்டிருக்கக்கூடிய இந்த கால சூழலிலே இதை நாங்கள் ஒருபோதும் அனுமதிக்க முடியாது மக்கள் அதிகாரத்தை கட்டுவதற்காக அனைவரும் இந்த சந்தர்ப்பத்திலே ஒன்று கூட வேண்டிய கடைசி தருணத்திலே இருக்கின்றோம் ஆகவேதான் பலமான எதிர்காலத்தை உருவாக்க வேண்டும் என்றால் பலமான ஒரு சரியான மக்களுக்கான ஒரு அரசை உருவாக்க வேண்டும் என்றால் இந்த கோதாபாய இந்த ரணில் கூட்டணியை நம்பி எந்த விதமான பயனும் இல்லை அவரும் அதே செய்த முதலாளிகளை காப்பாற்றக்கூடிய தம்மிக்க பெரியவரோ போன்ற ஆக்களை வைத்துக்கொண்டு நாட்டை இன்னும் இன்னும் கூறு போட்டு விற்கக்கூடிய வேலையிலே செய்து கொண்டிருப்பதை நாங்கள் அனுமதிக்க முடியாது ஆகவேதான் இவர்கள் எவரும் எங்களுக்கான தீர்வை தரப்போவது இல்லை மக்கள் அதிகாரத்தை கட்டி எழுப்புவதற்காக இன மத பேதம் இல்லாமல் சிங்க தமிழ் முஸ்லிம் சகலருமே ஒற்றுமையாக கைகோர்த்து அணி சேரும் வரை எங்களுக்கான தீர்வில்லை ஆகவேதான் இந்த இடத்திலே அழைப்பு விடுக்கின்றோம் காலியிலிருந்து அழைப்பு விடுக்கின்றோம் நாங்கள் அனைவருமே கைகோர்த்து ஓரணியாக நின்றால் மாத்திரமே தான் எங்களுக்கான தீர்வை நாங்கள் தான் பெற்றுக்கொள்ள முடியும் ஆகவே மக்கள் அதிகாரத்தை கட்டி எழுப்புவதற்காக அனைவரும் கைகோர்த்து சகல போராட்டங்களிலுமே சேர்ந்து இயங்கி மக்கள் அதிகாரத்தை கைப்பற்றுவோம் என்று கேட்டுக்கொண்டு யாதுமூரே யாவரும் கேளீர் என்று கேட்டுக்கொண்டு விடைபெறுகிறேன் நன்றி செபஸ்டியன் மோகன்ராஜ் செபஸ்டியன் மோகன்ராஜ் ¡Gracias!
ජනාරගල ව්‍යාපාරයේ විදියට ගාල්ල නගරයට ඇවිල්ලා විරෝධතාවය දක්වමින් මේ ජනතාව කියා සිටින්නේ අපි දන්නවා දින ගණනාවක් තිස්සේ මාස ගණනාවක් තිස්සේ ජනතාව දැවැන්ත පීඩාවකට පත් වෙලා ඉන්න ජනතාව මේ පාලකයන්ගෙන් ඉල්ලා හිටන ජීවිතේ ගෙවන්න බෑ පෝලිං වල මේ විදියට කටයුතු කරන්න බෑ ඒ නිසා ජීවිතේ පහසු කරගන්න බඩු මිල අඩු කරලා දෙන්න ඒ වගේම රැකියාවකට යන්න දරුවා පාසලට ගෙනියන්න ඉන්ධන මිල අඩු කරන්න ප්‍රවාහන ගාස්තු අඩු කරන්න කියලා තමයි ජනතාවගේ පැත්තෙන් දිගටම ඉල්ලීම තියෙන්නේ හැබැයි මේ පාලකයෝ එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නේ කියලා කිව්වට පස්සේ ගෝඨාභය රාජපක්ෂ දඟලනවා තමන්ගේ ගජමිතුරෙක් ඉස්සරහට දාගෙන රනිල් වික්‍රමසිංහ එළියට ඉස්සරහට දාගෙන තමන්ගේ ආරක්ෂාව තවදුරටත් අහවුරු කරගන්න එවගේම රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා තමන්ගේ වටේ ඉන්න ගජමිතුරු ව්‍යාපාරික පැලැන්තියට ඕන කරන තහවුරුව හදලා දෙන්න මේක ඇතුලේ ඒ නිසා අපි කියනවා තවදුරටත් මේගොල්ලන්ගේ නොහැකියාව එළියට එමින් තියෙන වෙලාවක ජනතාව පීඩාවටපත් කරන්න නැතුව ජනතාව පෝලිං වල මැරලා වැටෙන තත්ත්වය උදා කරන්න නැතුව කන්න බොන්න නැතුව ගෙවල් වල දරුවෝ දූ දරුවෝ මැරි වැටෙන තත්ත්වය උදා කරන්න නැතුව මේ පාලකයන්ට මේ තමන්ගේ පාලනේ අතහැරලා දාලා ගිහිල්ලා ඒ වගේම ජනතාවට සහන දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ගොඩනගන්න ඒ වගේම ජනතාවගේ හඬට කන් දෙන්න එහෙම නැති වුණොත් අලුත් වටේකින් දෙවනි වටේකින් ජනතාව පාරට බහිමින් ඉන්නවා ඒ පාරට බහින ජනතාව මීට වඩා දැවැන්ත ලෙස පාලකයන්ට එරෙහිව සංවිධානය වෙන වගේම ඒ වගේම මේ ජනතාව තමන්ගේ පීඩාවට එරෙහිව මොන වගේ දිශාවකට ගමන් කරයිද කියලා අපිට කියන්න බෑ ඒ නිසා අපි පාලකයන්ට කියනවා දැන් ජනතාවගේ හඬට කන් දීලා ජනතාවගේ පීඩාවට කන් දීලා පාලකයන්ට මේ බහැල යන්න කියන හඬ තමයි ජනතාව කියමින් ඉන්නේ ये हरा तमिला मुस्लिम के अम्मा के अरुवा तमाई
आदरणीय सहोदर सहोदी सहोद जनता 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 संगीतान सहोदरात्मक गमन अभी धन्यवाद मैं वेलाव की मास गणना तिस्से जनता अरगल करमीन विरोधता दक्वीन उद्घोषण करमीन महाभारत बहला जीवत्न विधियाज्ञ गमनात्मना विधियाज्ञ एवं गम हतर वटे अभी
එහෙම වෙලාවක තමයි ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඔබ අද මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ. දිගින් දිගටම ජනතාවගේ විරෝධය මැද ජනතාවගේ අරගලය මැද අපි දැක්ක පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂලා එවැගේම උන්ගේ තුරෙන් දෙක බලයක් දී ආණ්ඩුව අකුල ගන්න සිද්ධ වුණා. හැබැයි ඒත් එක්කම මොකද වුණේ? රාජපක්ෂලගේ ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ වේදිකාවට රනිල් වික්‍රමසිංහ සීන් එකට අවිල්ලා මොකද කරන්නේ දැන්? දැන් වෙනද ජනතාව තමයි අවිල්ලා කිව්වේ මෙන්න මේ වගේ අනුබුදයක් තියනවා. ඉන්ධන නැහැ, ගෑස් නැහැ, ඖෂධ නැහැ, කන්න බොන්න විදියක් නැහැ කියලා වෙනද ජනතාව පාරට බහලා කිව්වේ. දැන් රටේ අගමැතියා රනිල් වික්‍රමසිංහ ගොයියා දවස් දෙකෙන් දෙකට මාධ්‍ය ඉස්සරහට අවිල්ලා කියනවා ඉදිරි සතියේ ඉන්ධන නැහැ කියනවා. ඉදිරි සතියේ ගෑස් නැහැ කියනවා. ඉදිරි සතියේ රෝහල් වල බෙහෙත් නැහැ කියනවා. ආයෙවිල කියනවා මේ සතියෙත් එහෙමම තමයි කියනවා. දැන් රටේ අගමැති තමයි ජනතාවට කියන්නේ නැතිබනේ. එනිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ වර්තමාන අටවගත්ත අවුලගත්ත ආණ්ඩුවටත් අපි කියනවා උඹලට කරන්න බෑ කියන එක දැන් අපි හිතුවටත් වඩා ඉක්මනින් තහවුරු වෙලා ඉවරයි ජනතාවට. එනිසා අපි ජනතාවට කියනවා දැන් මේ පෝලිං වල එවැගේම බස් එකේ නට් එකේ ඉඳලා එල්ලිල යන ජනතාවට දුම්රියේ එන්ජින් එකේ ඉඳලා එල්ලිල යන ජනතාවට අපි කියනවා ඇත්ත අතුරු අඳුරගෙන ඌව පරාජයට පත් කිරීම සඳහා අපි ඉදිරියට ගෙන ආපු අරගලය නොනවත්වා අකණ්ඩ අරගලයක් ලෙස ඉදිරියට ගෙනියන්න ඕන. මොකද ගොඩක් වෙලාවට ජනතාව ඇත්ත අතුරු අල්ලගන්න එක වෙනුවට මේ අපිට බස් එකේ පුට් බෝඩ් එකේ ඉල්ලිල යනකොට අපිට හතුර කියලා පේන්නේ බස් එකේ ඇතුලේ යන මනුස්සයා. එවගේම ඉන්ධන නැතුව පොලිමේ ඉන්නකොට අපිට හතුර කියලා පේන්න පටන් ගන්න තියෙන්නේ සෙඩ් එකේ තෙල් ගහන මිනිහා නැත්නම් අපේ පොලිමේ ඉස්සරහා ඉන්න මිනිහා. එවගේම කඩේට බඩු ගන්න ගියාට පස්සේ අපිට හතුර බවට පේන්නේ කඩේ මුදලාලි. ඒ නිසා එවැනි ව්‍යාජ හතුර වෙනුවට ඇත්ත හතුර හඳුනාගෙන ඇත්ත හතුර පරාජයට පත් කරන දැවන්ත මහජන බලයක් මහජන ව්‍යාපාරයක් දැවන්ත ජනතා පවුලක් ගොඩනගන්න ඕන. ඒ ජනතා පවුලට ඒ ජනතා බලයට ඒ ජනතා ව්‍යාපාරයට ශක්තිය දෙන්න තමයි ජනාරකල ව්‍යාපාරය මේ ගමින් ගමට නගරයෙන් නගරයට ඇවිල්ලා ජනතාව දැනුවත් කරමින් සංවිධානය කරමින් ඉන්නේ. එනිසා අපි ඔබට කියනවා ඇත්ත හතුර පරාජයට පත් කරන අරගලය අකණ්ඩව ඉදිරියට ගෙනියන්න. පාරට බයමු, අරගලයට එමු, සංවිධානය වෙමු, සටන් කරමු. අරගලයට ජය වේවා, ජය වේවා, ජය වේවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරුනි සහෝදරියනි වර්ෂාව මැදේ වුණත් අපි වහගෙන ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි හිතන්නේ අපි මේ උද්ඝෝෂණ රැළිය පහුගිය මාස ගානක් තිස්සේ විරෝධතා පවත්වනේවා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග මේ සියල්ල අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වෙද්දී අපිට ඊයේ වෙද්දී තවත් ඛේදජනක ප්‍රවෘත්තියක් අහන්න හම්බෙනවා. ඒ තමයි තෙල් පොලිමක හිටපු තවත් තාත්තා කෙනෙක් මරණයටපත් වෙලා. මේවා නිකම් මරණ නෙවෙයි, මේවා මිනිමරුම්, මේවා ඝාතන. ඇයි අපි එහෙම කියන්නේ? මීට කලිනුත් ඔය වගේම පොලිං වල මිනිස්සු මැරිලා වැටුණා. මෙරටේ පාලකයා මොකද
මොකද්ද කිව්වේ උන් කිසි ගාණක් නැතුව කිව්වා උන් කිසි තැකීමක් නැතුව කිව්වා ඔය මැරෙන්නේ වෙනරනේ ඉඳලු අපි අහනවා ගෙදර ඉන්න කවුරු හරි රස්සාවට යන කවුරු හරි රස්සාවට ගියාට පස්සේ ගෙදර ළඩේ හැදිලා ඉන්න මිනිහට තමයි අද පොලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ එක ප්‍රශ්නයක් නැද්ද එක ප්‍රශ්නයක් ළඩ හැදිලා ඉන්න මිනිහට බෙහෙත්ටි අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතුව පොලිමට එන්න සිද්ධ වෙලා තියෙන එකම ප්‍රශ්නයක් තමයි ඒ නිසා තමයි අපි කියන්නේ මේවා මිනිමරුන් කියලා අපි අහනවා මේකේ කෙලවර කොහෙද මෙරටේ පාලකයන් දෙක ගාණක් නැත්තම් මෙරටේ මිනිස්සුගේ ජීවිත ආරක්ෂා කරනවා කියලා පොරොන්දු දීලා පු ජනාධිපතිලට අගමැතිලට පාර්ලිමේන්තුවට මේක ගාණක් නැත්තම් අපි මොකද්ද කරන්න කියන ප්‍රශ්න තමයි අපි ඉස්සරහට මේ ඇවිල්ලා තියෙන්නේ තෙල් බෝලින් එක දශමකින් අඩු වෙලා නැහැ ගෑස් බෝලින් එක දශමකින් අඩු වෙලා නැහැ ඉස්පිරිතාලේ බෙහෙත් එක පෙත්තක් ඇවිල්ලා නැහැ අපේ ආහාරවල මිල ගණන් එක රුපියලකින් සතමනහකින් අඩු වුණේ නැහැ බස් ගාස්තුව දවසින් දවස ඉහළ යනවා රෙන්න ඒව අඩු කරන්න වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවලට තිබ්බේ නැහැ දැන් හෙට දවස් සිකුරාද දවස් හැම සතියෙම රාජ්‍ය සේවකයන්ට නිවාඩු මුන් කියන්නේ ඒවා නිකන් වීරකම් වගේ කියන්නේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු කියලා කියන්නේ ඒ කාර්යාලවල දෙපාර්තමේන්තුවල වැඩ නතර වෙනවා අපි අහනවා ඉස්සරහට යන ගමනක්ද මේ යන්නේ දරුවන්ගේ ඉස්කෝලවලට හිතු මතේ නිවාඩු දෙනවා ගෙදර ගෙදර ඉන්න දරුවා ඉස්කෝලේ යවා ගන්න බැරුව දෙමාපියෝ ඉන්නේ ගැත්ත ඒ අර්බුදයට උත්තරේ විදිහට උන් කරන්නේ නිවාඩු දීලා අර්බුදය නිල අර්බුදයක් බවට පත් කරලා තියෙන්නේ දැන් ගැසට් ගහලා අර්බුදේ නිල අර්බුදයක් බවට පත් කරලා තියෙන්නේ ඒකට අපිට හුරු වෙන්න කියලා තමයි මුන් කියන්නේ අපි අහන්නේක ප්‍රශ්නය ආදරණීය අම්මේ තාත්තේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන්න කලින් මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියන්න කලින් අපි දන්නවා මේ ආණ්ඩුවගෙන බලාපොරොත්තු තියාගෙන හිටිය මිනිස්සු ලක්ෂ 69ක් ඡන්දේ දුන්නේ ඒකයි ඒක හින්දා තමයි ලක්ෂ 69ක් ඡන්දේ දීලා ආණ්ඩුවපත් කරේ හැබැයි අපේ ප්‍රශ්න වලට මොනවද දීපු උත්තර අපේ ජීවිතවල අරුමුදේට මොනවද දීපු උත්තර වැඩිය මොකුත් කරේ නැහැ ණය ගන්නෙ නැහැ කියලා ආපු ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ආපහු ණය ගන්න එක තමයි කරේ ණය උගුලක නැවත අපිව හිර කරපු එක කරේ සල්ලි අච්චු ගහන්නේ ආර්ථිකය ගොඩ දානවා කියලා ආපු මහ බැංකු අධිපතිලා මොකද කරේ සල්ලි අච්චු ගහන එකෙන් උත්තමනේ වැඩි වෙන්නේ නැහැ කියලා කිව්වා ඒකන සල්ලි අච්චු ගැව්වා බඩු මිල වැඩි වුණාද නැද්ද බඩු මිල තව වැඩි වුණා බදු ගහන එක වැඩි කරේ නැද්ද අයවැය ලේකනේ 87%ක් තියෙන්නේ බදු ආදායම් ඒකෙන් 75%ක් තියෙන්නේ වක්‍ර බදු ඒ කියන්නේ මොනවද මේ ඔබ අපි සාමාන්‍ය මිනිස්සු ගෙවන බදු තමයි වැඩිපුර තියෙන්නේ හැබැයි අපේ දරුවට ඉස්කෝලේ අපිට ආපහු ගෙවන්න උනා ඉස්පිරිතාලේට ආපහු ගෙවන්න උනා බස් එකට ගාස්තු ගෙවන්න උනා අපේ ජීවිත ගෙනියන්න දෙතුන් පාර හතර තුන්වෙනි හතර පරි පාරවල් වල අපිට ගෙවන්න සිද්ධ වෙච්ච එක තමයි උනේ ඊට පස්සේ කරපු ප්‍රධාන වැඩ තමයි ජනතා දේපළ ආරක්ෂා කරගන්න ඕන කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ දේශ ප්‍රේමී හොදවඩමින් කිව්වේ මොකද්ද පිටරටවලට මේ ආණ්ඩුව විකුණනේවා ගන්නපා අපි ආපහු ගමන් ආපහු පවර ගන්නවා කියලා කිව්වේ හැබැයි ලංකාවේ තිබුණු ජනතා දේපළ ටික මිනිස්සුන්ගේ අයිතිය තිබුණු ටික ඩොලර් හොයාගන්න තිබුණු ජනතා දේපළ ටික සේරම වික්කා ඒක තමයි කරේ ඒ නිසා තමයි පොර ප්‍රශ්න නිසා පාරණ බහමු ගෝවියා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර බලයන් කියලා වැටුප්පටි කරන්නේ නැතුව ඒකට විරුද්ධව පාරණ බහමු ගුරුවරු කිව්වේ ගෝඨාභය ගෙදර බලයන් කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාරණ බහලා කිව්වා අධ්‍යාපනය විකුණන්න එපා කියලා ඒක කරේ නැති හින්දා තමයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර බලයන් කියලා දැන් 3-2ක බලයක් තිබුණු මහින්ද රාජපක්ෂ ගෙදර ගියා බැසිල් රාජපක්ෂ ගෙදර ගියා කැබිනට් එක ගෙදර යවුවා මහ බැංකු අධිපති ගෙදර යවුවා ජනතාවගේ අරගලෙන් ගොදරේක මතක තියාගන්න හැබැයි ඒ වෙනුවට ආපු රනිල් වික්‍රමසිංහගේ තීරණය මොකක්ද අද නැවත ණය ගැනීම නැවත බදු ගැසීම නැවත වතාවක් ජනතා දේපළ විකිණීම නැවත වතාවක් සල්ලි අච්චු ගැනීම අපි අහනවා කලින් අර්බුදේ එන්න හේතු වෙච්ච පිටපතම නෙවෙයිද නැවතත් මුද්‍රණය කරමින් තියන්නේ දැන් හොඳටම ණය ගන්න පුළුවන් මිනිහා කියලා තමයි රනිල් වික්‍රමසිංහ ගෙනල්ලදී අපි අහනවා අපේ ගෙවල් වල ගම්වල කාර්යාලවල හොඳටම ණය ගන්න මිනිහද සාර්ථක වෙලාදී
හොඳරම නයාරන් ජීවිතය ගෙනියන මිනිහද සාර්ථක වෙලා තියෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ කරලා තියෙන එකට ඒ රනිල් වික්‍රමසිංහලා තමයි අද වෙද්දී මෙරටේ බලශක්ති ස්වාධිපත්‍ය බලශක්ති සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය ඉන්දියාවේ අදානි සභාවකට දෙන්න යන්නේ. ඉන්දියාවේ මිනිස්සු විරුද්ධ සභාවක් එක අදානියකට දුන්නට පස්සේ මොකද වෙන්නේ? LNG බලාගාරයේ ස්වභාවික වායු වලින් 2030 වෘත්ත වෙtti ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුම හොයන්න තිබුණු ප්‍රධාන මාර්ගය. ඒක දුන්න ඇමරිකාවට. ඇමරිකාවට ඒක දුන්න ගෝඨාභය රාජපක්ෂලා විකුණන්නේ නැහැ කියලා ආපු ගෝඨාභයලා. ඊළඟට දැන් බලශක්ති ස්වාධිපත්‍ය දෙන්න යනවා. බලශක්තිය සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය දෙන්න යනවා ඉන්දියාවේ අදානි සමාගමට. ඒ කියන්නේ දැන් නම් අඩුව ධර්මයේ ලයිට් කපද්දි විදුලි බල මණ්ඩලයේ තීරණය කරනවා ස්විච් එක ඕෆ් කරන්නේ කොහෙද නැද්ද කියලා. ලංකාවේ විදුලි බල මණ්ඩලය. දැන් හෙට අනිද්දා මොකද වෙන්නේ? හෙට අනිද්දා තව අවුරුදු දෙකක් ගියාට පස්සේ අවුරුදු කීපයක් ගියාට පස්සේ ඒක තීරණය කරන්නේ ඉන්දියාව. ඒක තීරණය කරන්නේ ඇමරිකාව. ඇමරිකාවට ඕන නම් MCC කිවිසු බස්සම් කරන්න මුන් අරෙන් ස්විච් එක ඕෆ් කරනවා. MCC ස්විච් එක මෙහෙන් ඔන් වෙනකල් අරේ අපිට කරන්ට් එක දෙන ස්විච් එක ඔන් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එහෙනම් ආපහු ගහලා තියෙන අර්බුදයේ පිටපතම තමයි ඊට පස්සේ ගෙනාව ආර්ථිකය හදන්න කියලා ධම්මික පෙරේරා. ධම්මික පෙරේරා කියන්නේ කවුද? පට්ට හොරෙක්, කැසිනෝකාරයෙක්, වංචාකාරයෙක්, දූෂකයෙක්. දැන් ධම්මික පෙරේරා ගෙනලා ආර්ථිකය හදන්න හදනවා. රතු බස්සල මිනිස්සුන්ට වෙඩි තිබ්බේ ධම්මික පෙරේරාගේ කම්පැනි ආරක්ෂා කරගන්න. මේ රටේ කුණු කන්ටේනර් ගෙනල්ලා ඒවායින් හම්බ කරන්න හදපු මිනිහා තමයි ධම්මික පෙරේරා කියලා කියන්නේ. රුපියල් මිලියන 570ක් ආණ්ඩුවට අය වෙන්න ඕන බදු මිනිස්සුන්ගේ සල්ලි බදු සල්ලි ගෙවල නැති මිනිහෙක් තමයි ධම්මික පෙරේරා කියලා කියන්නේ. එහෙව් ධම්මිකට දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීකම. දැන් මේක පුදුම වැඩ. ගෝඨාභය රාජපක්ෂාවේ පාස්කු ප්‍රහාරයට යුක්ති ඉෂ්ට කරනවා කියලා. ඒකට වරදිකාරයෙක් වෙන්න ඕන රනිල් වික්‍රමසිංහ. දැන් ගෝඨාභයගේ අගමැති මහබෙක්ගු වංචාව විසඳනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂ දැන් ඒකට වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහ යාගේ ආණ්ඩුවේ අගමැති වංචා දූෂණ නැති කරනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂගේ පාර්ලිමේන්තුවේ ධම්මික පෙරේරා කියන හොර කැසිනෝකාරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී. එහෙනම් හොඳට හිතලා බලන්න මේ අපේ අභිලාෂයද මේ අපේ බලාපොරොත්තුවද? මෙරටේ තරුණ තරුණියන් පතපු ලෝකය මේකද? මෙරටේ පාරට බහපු මිනිස්සු නිර්මාණය කරන්න හදපු ලෝකය මේකද? එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ අපි ඔබට කියනවා අපිට තීරණ දෙකයි ගන්න වෙලා තියෙන්නේ. ඒ තමයි මේ පෝලිං වලට වෙලා තව 1000ක් 2100ක් 200ක් එක අපිට එක මරණකල් කොහේ බලාගෙන ඉන්නවද? නැත්තම් අපි කියනවා අරගලේ අපිට උත්තර දීලා ඉවරයි. අරගලේ අපිට විසඳුම යෝජනා කරලා ඉවරයි. හැමෝම අහනවානේ අපේ විසඳුම මොකද්ද කියලා. ඊළඟට ගේන්නේ මොකද අහන්න? මේ පිස්සෙක්ට යන්න කියද්දි ඊළඟට ගේන පිස්ස ගැන අපෙන් අහන්න එපා. අපි ඔය කවුරු ගේන්නේ කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ අරගලේ අපිට දීපු උත්තරේ. මොකද්ද උත්තරේ? අප්‍රේල් 2 වෙනිදා හදිසි නීතිය අදිරි නීතිය දාද්දි මිනිස්සු කිව්වා උඹලගේ තීරණ අපිට එපා. උඹලගේ නියෝග අපිට එපා. අපේ ප්‍රශ්න වලට උත්තර දීපල්ලා කියලා. අර නියෝගෙට පයින් ගහලා පාර බහැප්ප එක තමයි උත්තරේ. ජනතා බලය, ජනතාව සාමූහිකව එකතු වෙන එකේ බලය එක තමයි. තුනෙන් දෙකක් පාර්ලිමේන්තු බලයක් තිබුණා අගමැති. අර ගේ අස්සර කොටු වෙලා ඉඳලා බයේ ගැහි ගැහි ඉඳලා හමුදා ආරක්ෂාව යටතේ පැනලා ගියා. පැනලා ගියා. මොකක්ින්දද? ජනතා බලය. විධායක ජනාධිපති අද ඉන්නේ හමුදාවේ බංකර් ගහලා අර යකඩ බඩ පාස්සගෙන ගහලා තමන්ගේ කාර්යාලයත් වෙනතකට අරන් ගිහිල්ලා. මොකද්ද තිබුණේ? ජනතාවගේ බලය. ජනතාවගේ බලය. කැබිනට් මණ්ඩලය කීපාරක් ගෙදර ගියාද දැන්? ජනතාවගේ බලය. එහෙනම් අපිට විශ්වාස කරන්න පුළුවන් ඉදිරියට එන අර්බුදයටත් අපිට දෙන උත්තරේ ඔව් ආහාර අර්බුදයක් එනවා මුන් කියන විදියට. දැන් මුන් කියන වවන්නලු අපි. අපි අහන්නේ දැන් අපි කුකුල්ලුත් හදන්නද කියද? විතරක් දම්මන්නද? හරක් පට්ටියකුත් තියාගන්න. දැන් දරුවන්ට කන්න දෙන්න එහෙම කරන්න වෙනවා. කුඹුරක් කරන්න වෙනවා, පරිප්පු ටික හදන්න වෙනවා, කඩල ටික හදන්න වෙනවා, එළවලු ටික හදන්න වෙනවා, කුකුල්ලු හදන්න වෙනවා, පිටර තියාගන්න වෙනවා, හරකුත් හදන්න වෙනවා, හරක් පට්ටියකුත් දාගන්න. එහෙමනේ කියන්නේ. නෑ අපි කියනවා මේ මෝඩ උත්තර වලට රැවටෙන්න එපා. මේ වංචා වලට තවත් අහු වෙන්න එපා. ඉදිරියේ එන ආහාර අර්බුදයක් එනෝ නම් ඒකට උත්තරේ තියෙන්නේ ජනතා බලය ඇතුළේ විතරයි. ජනතාව සංවිධානය වෙන එක ඇතුළේ විතරයි. තරුණයාගේ රැකියා ප්‍රශ්නෙට, තරුණයාට අලුත් රටක් නිර්මාණය කරන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ අලුත් ජනතා බලය. ඒක තවදුරටත් පාර්ලිමේන්තුව ඇතුළේ නෙවෙයි තියෙන්නේ.
පාර්ලිමේන්තුව තියයි ඡන්දෙන් පත්තර යන ඉදී හැබැයි අපි කියනවා උන්ට බලපෑම් කරන්න පුළුවන් එළියේ ජනතා බලය එළියේ මිනිස්සුන්ගේ කවුන්සිල් එකක් තරුණයන්ගේ කවුන්සිල් එකක් කාන්තාවගේ කවුන්සිල් එකක් ගුරුවරයාගේ ශිෂ්‍යයාගේ කම්කරුවාගේ කවුන්සිල් එකක් හදන්න ඕන ඒ ඔක්කොම එකතු වෙච්ච මහජන කවුන්සලයකට පුළුවන් මේ අර්බුදයෙන් අපිව ගොඩගන්න එහෙම නැතුව තවත් ප්‍රාතිහාර්ය පාන නායකයෝ මේ පුටුවල වාඩි වෙනකල් බලාගෙන ඉන්න බා විධායක ජනාධිපති ක්‍රමයට ආහාර වර්බුදයට උත්තර දෙන්න බෑ විධායක ජනාධිපති ක්‍රමයට මේ ආර්ථික අර්බුදයට උත්තර දෙන්න බෑ ධම්මික පෙරරගේ ආර්ථික ප්‍රතිපත්ති වල තියෙන්නේ අධ්‍යාපනය විකුණන්න සෞඛ්‍ය විකුණන්න තවදුරටත් ව්‍යාපාරිකයන්ට බදු සහන දෙන්න ඒ වගේම තමයි මේ පැත්තේ මිනිස්සු බහුගේ කාලේ සටන් කරා කටුපොල් වගාවට විරුද්ධව අන්න ජනතාව නියෝජනය කරනවා කියන පාර්ලිමේන්තුවට ගිය ධම්මික පෙරරා කියනවා ආපහු කටුපොල් වගා කරන්න ඕනලු අපි අහනවා එකකද අපි අහනවා එකකද එක ගන්න පුළුවන් අපිට ඒකද අපිට එකක වෙන්න බෑ ඒ නිසා අපි කියන්නේ අපි හදනවා ජනතා බලයක් මෙරටේ ජනතාව පාර්ලිමේන්තු බැස්සේ ධර්මයේ පාර්ලිමේන්තු බැස්සේ ඒකට ඒ ජනතා බලය ගොඩනැගීම තමයි මේ අරගලේ ඇත්ත ජයග්‍රහණේ හම්බෙන තැන එහෙනම් අපි කියනවා ගෝඨා රනිල් ආණ්ඩුව හිතුවනම් රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ අරගලේ දියවෙලා කියලා ලෑස්ති වෙලා ඉඳපල්ලා දෙවනි රැල්ල රල ගහගෙන එන්න සූදානමින් ඉන්න කියන පණිවිඩය අපි අද දීලා ආණ්ඩුවට ඒකට ලෑස්ති වෙලා ඉඳපල්ලා එනිසා අපේ අරගලේ ඇත්ත ජයග්‍රහණය වෙනුවෙන් ජන අරගලය ජනතාවගේ සංවිධානය වීම වෙනුවෙන් එක්කසරන්ව තිබු අරගලයට 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 ජය වේවා ජය වේවා ජය වේවා සහෝදරාත්මක ස්තුතිය ජන අරගල ව්‍යාපාරිකයා ආකාරිකම් සමාජික ලහිරු වීරසේක සහෝදරයාට මම ඊළඟට ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් ආරාධනා කරනවා ඔබ ආමන්ත්‍රණය ගන්න ජනාරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමුණු සමාජික විදර්ශන කණ්ණංගර සහෝදරයා මේ ගාලු නගරේ මේ වැස්ස මැද්දේ මෙතන අපි එකතු වෙලා ඉන්නකොට මෙතනින් එහා අර උඩ බලන් ඉන්නවා ආදරණීය ජනතාව අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ අලිපැතෙන් බස්වල බස්වල යන්න පුළුවන් වේද නැද්ද කියන එක අවිනිශ්චිතව හිත දවස ගන්න බලාපොරොත්තුවක් නැතුව නමුත් ජීවිතේ වෙනුවෙන් මහබග වේදනාවෙන් බයෙන් අනාරක්ෂිතව ඉන්න මේ ජනතාවක් ඉන්නවා නමුත් ඒ ජනතාවයි මෙතන අපි එකතු වෙන එක්තරා බැඳීමක් කියලා ඒ බැඳීම තමයි සමාජයක් විදියට අපිට පුළුවන් ද අපි මුහුණ දෙමින් තියෙන මේ බිහිසුණු ඛේද වාචකයෙන් එළියට එන්න මේක ලංකා ඉතිහාසයේ බරපතල සංසිද්ධියක් බරපතල මොහොතක් මං හිතන්නේ අපි ඒක ඉස්සලා කියව ගන්න ඕනේ ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ මේ රට ගොඩනගන්න විවිධ අය ආවා විවිධ ව්‍යාපෘති ආවා විශේෂම අපි දන්නවා 1977 ආවා මහා ව්‍යාපෘතිය මොකද ව්‍යාපෘතිය විවෘත ආර්ථික නව ලිබරල් ආර්ථික ක්‍රමය මේකෙන් පුළුවන් අපේ රටට සමෘද්ධිය ගේන්න සුගතිය ගේන්න විමුක්තිය ගේන්න මේක තමයි හදපු මනෝභාවය 77 ඉඳලා දැන් අවුරුදු දශක කීපයක් ඇවිලා හැබැයි තවමත් අසාර්ථක වෙලා කුජීත වෙලා නන්නතර වෙලා තියෙන මේ ආර්ථික දේශපාලන ක්‍රමයම ඒ ක්‍රමයම නැවත යෝජනා කරනවා එක එක බලු කුක්කෝ දාලා මේ නවලිබරල් ආර්ථික ක්‍රමයේ අන්තිම පුර දේවතාව වගේ එළියට පෙන්නපු කුජීත වීරයා තමයි රනිල් වික්‍රමසිංහ ඒ අරුම පුදුම විදියට නැවත මේක ගොඩර යන්න රනිල් හැමෙන්ද පස්සේ ඉදිරියට දැම්මේ රනිල් වික්‍රමසිංහව ඊට පස්සේ ආවා ධම්මික පෙරේරා අමු හොරෙක් හැබැයි
දම්මික පෙරළල වගේ උන්ට මේ රට ගොඩනගා ගන්න පුළුවන් කියලා එක්තරා මනෝභාවයක් හදලා තියෙනවා. මම හිතන්නේ අපි ඒක සැලකිල්ලට ගන්න ඕනේ. ලංකාවේ සැලකේතු ජන පිරිසක් විශ්වාස කරනවා දම්මික පෙරළල වගේ කම්බවරු වගේ ගොඩක් ඉන්නවා. කම්බවරු මුන්න පුළුවන් කියලා රටේ ආර්ථිකය ගොඩනගා ගන්න. මේක තමයි අර මං කිව්ව මේ නව ලිබරල් ආර්ථිකයත් එක්ක ඇති වෙච්ච ඒ හදපු මතවාදය. ඒක විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. ආර යනකොට අපිට හම්බ වෙනවා. දැන් තාම හිතනවා. මතර සභාරා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ තාම මේක ගොඩනගා ගන්න පුළුවන් කියලා හිතන අය. මේක අපි පරාජය කරන්න ඕනේ නැද්ද? අපේක පරාජය කරන්න ඕනේ. දැන් අපිට පෙන්නලා තියෙන්නේ මුන් කාදවත් මේක කරන්න බෑ කියලා. දැන් බලන්න කොටාපේ රාජපක්ෂ හදනම ලක්ෂයක් අරගෙන බලයට ආවේ ජාතිවාදයේ වපුරලා මුස්ලිම් දෙමළ සුළු ජනතාවට විරුද්ධව සම්පූර්ණ මර්ධනය බීසනේ වපුරලා පාස්කු ප්‍රහාරය උන්ගේම නිර්මාණය. ඒකෙන් බලයට ආපු උන්ගේ හතුර උනේ කවුද? උන් එළියට පෙරලපු හතුර උනේ කවුද? රනිල් වික්‍රමසිංහ. රණ මතකද? විමල් වීරවංශලගේ ඉඳලා ජාතිවාදී සියලු රටේ එළියට පෙන්නන පමයා එළියට පෙන්නන සතුර උනේ රනිල්ව. දැන් අපූර්වවට රනිල් සහ ගෝඨාභය රාජපක්ෂ ඒ කුම්බාන් ඩාණ්ඩුව එකට එකතු වෙලා ඉන්නවා. මේක අපි කියව ගන්න ඕනේ නැද්ද? මේක කියව ගන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ජනතාව සංවිධානය කිරීම අර වෙනත් විකල්පයක් අපිට තවදුරටත් ඉතුරු වෙලා නැහැ. අයි අපි ඒක කියන්නේ. අපි දන්නවා 77 විවෘත ආර්ථිකයත් එක්ක ඇති කරපු මේ ව්‍යවස්ථාවත් මේ පාර්ලිමේන්තුවත් තවදුරටත් ජනතාවගේ වුවමනාව ඉෂ්ට කරන්නේ නැහැ. මයිතල් ලහිරු කිව්වා වගේ මොකද එන්න තියෙන්නේ ඊට පස්සේ රණිල්ලාවා උට බැරිුණේ දවස් දෙක තුනේ. රණිල්ට කරන්න පුළුවන් කෙජෙඩියක් නැහැ. ආයි කවුරු හිතනවද උට බලහරි කරන්න පුළුවන් කියලා? රණිල්ට බෑ. ධම්මික බලනොත් බෑ. එහෙනම් කාටද පුළුවන්? පුළුවන් එකක් ඉන්නවද? පුළුවන් එකක් නැහැ. ගහන්න පුළුවන් තුරුම්පුව රණිල් නම් ඌටත් බැරිලා ඊටා මොකෙක්වත් නැහැ. රණිල්ව දැම්මේ කාරණා දෙකකට. රණිල්ව දැම්මේ ඇයි? එකක් රාජපක්ෂ පාලනය උගේ තවුන වලත් බේරන්න. උගේ දාපු දෙවනි කාර්යය ඒ මොකද්ද? මේ තියෙන ක්‍රමයම මේ ස්ටැබ්ලිෂ්මන්ට් එකම නැවත ගෙනියන්න පුළුවන්ද? මේ ආර්ථික ක්‍රමය, මේ භූ දේශපාලන ක්‍රමය, මේ අවශ්‍ය වෙන ව්‍යාපාරික ආර්ථිකය ගෙනියන්න පුළුවන්ද? මේක තමයි කරපු උත්සාහය. ඒකත් ෆේල්. ඒක තමයි අද පෙන්නන්නේ මහා පාරවල් වල. එදාට වඩා මීට භාෂකන දෙකකට වඩා අද ජනතාව දුක් විඳිනවා. මහා පාර දුක් විඳිනවා. එදාට වඩා පොලිස් වැඩි, එදාට වඩා සාගතේ වැඩි, මිනිස්සු විඳින පීඩා වැඩි. මුන්ට උත්තරයක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ හරියට හදල කරසේ ගන්න හදනවා එක එක සරල පාට එක එක පෝස්ට් වල දිනවා. අපිට කියන්න පුළුවන් ඒව හඳුන්වලා වික්‍රම සාමිවරයා පෝස්ට් එකක් තියෙනවා එම වික්‍රම සාමි. සාමිවරයා විල කියනවා ඔව් මාධ්‍ය ප්‍රකාශක දුකේ මාධ්‍ය ප්‍රකාශක සුභානේ සුභාන්ට එනවා. ඇවිල කියනවා ඊළඟ සුභානේ දුකයි අමාරුවෙන් ඉන්න ඊළඟ සුභානේ ආයෙනවා වික්‍රම සාමි අඩාලක කියනවා. ඊළඟ සුභානේ ඇවිල කියනවා දුකයි ඉවසන්න. ආය කියනවා එන අවුරුද්දේ අග වෙනකන් අමාරුයි ඉවසන්න. අපිට පොඩ්ඩක් හරි ගොඩ දා ගන්න පුළුවන් 2024 අග. මේක කියන්නේ මූවලද? රනිල් වික්‍රමසිංහ වලද මේක කියන්නේ? එනිසා අපි දන්නවා රනිල් වික්‍රමසිංහ පත්කලේ මොකටද කියන එක. එක ධම්මික පෙරර වගේ උඹ දාන්නේ ඇයි? ධම්මික පෙරරත් මාරු කරලා අලුත් එකෙන් දැන් දායි. ඇයි දාන්නේ? මිනිස්සුන්ට ඇති කරනවා මනෝභාවය. මොකද්ද මිනිස්සු කියනවා? මේව කවුරු ආවත් ඔහම තමයි. රාජපක්ෂලාගේ මේ ප්‍රශ්නේ ඕක මගදන ගම් බිම්බල මිනිස්සු අතර දූ සමාන ආරච්චයක් විදිහට තියෙනවා.
මේක තමයි හදන්න ඕනේ මතය මෙයාට මේක ඇත්තම රාජපක්ෂලාට අපි දැන්නට කෝටාපේට අපි දැන්නට මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කෝටාපේක ප්‍රශ්නයක් නෙමෙයි මේක කවුරු ආවත් බෑ මේ මනෝභාවය මේ මතවාද මේ දෘෂ්ටිවාද මේක තමයි මේ හදමින් තියෙන්නේ ඒ නිසා මොක ආවත් මේක කරන්න බෑ दूषित जनता नियोजित ගිවිසුමේ දෙකක් තියෙනවා ධාරාවන් දෙකක් එකක් විවෘතාර්ථික 78 ඉඳලා ආවේ විවස්ථාවත් එක්ක ආවේ ඒක තමයි සමාජ ගිවිසුම ඒක ෆේල්ද ඒක ෆේල් ඒ ෆේල් නිසා තමයි අපි නන්දන්තර වෙල ඉන්නේ කන්න නැත්තේ ගෑස් නැත්තේ තෙල් නැත්තේ සාගතේ තියන්නේ ඒකයි ඒක එක අනිත් සමාජ ගිවිසුමේ අනිත් ධාරාව ජාතිවාද වර්ගවාද ආගම්වාද ඒකත් ෆේල්ද ෆේල් ඒක පාලක කල්ලි වලට බලය ගන්න පාවිච්චි කළා විතරයි පාස්කු ප්‍රහාරය ඉදලා මුස්ලිම් විරෝධය ඉදලා දෙමළ විරෝධය ඉදලා ජාතිවාද වද කොත්තු වල ඉදලා පාවිච්චි කළේ මොකටද ගෝඨාභය වගේ පදත්ත පාලකයන්ට බලය දෙන්න ඒ ජාතිවාදයක් අද ඉවරයි අද පාරේ දුක් විඳින්නේ කන්න නැතුව ඉන්නේ සිංහල බෞද්ධයෝ විතරක් නෙමෙයි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඔක්කොම සියලු ජාති සියලු ආගමිකයන් ඔක්කොම දුක් විඳිනවා ජාතිවාදේ ෆේල්ද ෆේල් ජාතිවාදේ ෆේල් එනිසා අපි කියනවා 78 ඉඳලා ආපු සමාජ ගිවිසුමේ මූලික ධාරා දෙකම ඉවරයි जातिवादी साधारण අලුත් සමාජ කිවිසුමක් අපි හදන්න ඕනේ කාත් එක්කද හදන්නේ ජනතාව එක්ක සාකච්ඡාව දින කාත් එක්කද ජනතාව එක්ක පාර්ලිමේන්තුවද පාර්ලිමේන්තුව තියනවා සමාජ කිවිසුම අලුතෙන් හදන්න පාර්ලිමේන්තුවෙන් එළියට එන්න වෙනවා ජනතාවගේ මතවාද එක්ක ජනතාවගේ වේදනාව එක්ක ජනතාවගේ පීඩාව එක්ක අපි අලුත් කතාවක් හදන්න ඕනේ. ඒක තමයි ජන අරගල ව්‍යාපාරය. ජන අරගල ව්‍යාපාරය. දියවන්නාවේ ගෙලියට ඵලයක් කියන්නේ ඒකයි. මේක සුරංගලා කතාවක් නෙමෙයි. මේක සමහර ව්‍යාපාර හිතනවා. පාර්ලිමේන්තුවට එරෙහිව මනස්ගාත දොඩවනවා කියන්නේ. නෑ. ඒගොල්ලෝ දන්නේ නෑ. පාර්ලිමේන්තුව දැන් අතාර්කිකයි. ඒකට කවුරු ආවත් කවුරු ආවත් මොන ජනතාවාදී නායකයෙක් ආවත් පාර්ලිමේන්තුව අතාර්කිකයි
ඇයි පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ අර පදනම් උඩ ඒ නිසායි අපි කියන්නේ පාර්ලිමේන්තුව තිබුණාලේ අලුත් සමාජ කිවිසුමකට අලුත් සමාජ සම්මුතියකට මේ ආර්ථික සුලි කුලාටුවෙන් ආර්ථික දේශපාලන සුලි කුලාටුවෙන් අපි ගැලවෙන්න නම් අපිට අදයට විතරක් නෙවෙයි උත්තරේ තියෙන්නේ අපි කෙටි කාලීන විසඳුම් මෙඩුවෙන් අරගෙන කල යුතුයි හැබැයි එතනින් මේකට උත්තරයක් ලැබෙන්නේ නැහැ ඒක නිශ්චිතයි ඒ නිසා අපි අලුත් මොඩයක් අලුත් සමාජ පිළිවෙලක් අලුත් ආර්ථික වැඩ පිළිවෙලක් අලුත් දේශපාලන වැඩ පිළිවෙලක් අපි ගොඩනගන්න ඕනේ ඒකට කතිකාවක් ඕනේ ඒකට සාකච්ඡාවක් ඕනේ ඒකට අරගල ඕනේ ඒකට මැදිහත් වීම ඕනේ ඒක තමයි පියවන්නාගේ ගිලිය බලය ඒ නිසා මේ අරගලය ඉදිරියට ගෙනියමු ජනතාව සංවිධානය කරමු ජනතාවගේ අදහස් වෙනස් කරමු ජනතාව බලපොරොත්තු ගන්නමු ජනතාවට අධිෂ්ඨානයක් දෙමු ජනතාවට බලාපොරොත්තුවක් දෙමු ඒ වෙනුවෙන් අරගලයට ජය වේවා අරගලයට ජය වේවා අරගලයට ජය වේවා ඒ ඔබ ආමන්ත්‍රණය කළ ජනාරකුල ව්‍යාපාරයේ ක්‍රියාකාරී කාර්ය කම් සමාජික විදර්ශන කණ්ඩායම්වල සහෝදරයෝ බොහොමත්ම ස්තුතියි මම ඊළඟට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන ඔබ සමාරම්භ දෙවිද වාසම ආමන්ත්‍රණය කරන්නට ජනාරකුල ව්‍යාපාරයේ ක්‍රියාකාරී කම් සමාජික සෙබස්තියන් මෝගන් රාජ් සහෝදරයාට அன்புக்குரிய சகோதரர்களே பெற்றோர்களே இந்த முறைமைக்கு எதிராக நாங்கள் தொடர்ச்சியாகவே மக்கள் போராட்ட இயக்கத்துடன் தொடர்ச்சியாகவே நாங்கள் போராடி வருகின்றோம் 74 வருடங்களாக பாராளுமன்றத்திலே இருக்கக்கூடிய இந்த பாராளுமன்ற ஆட்சியானது நிச்சயமாக மக்களுக்கானதாக இல்லை என்பதை கடைசியாக தான் நாங்கள் உணர்ந்திருக்கின்றோம் ஆகவேதான் இன்றைய காலசூழலிலே போலிங்கள் தொடர்ச்சியாகவே நடந்து கொண்டிருக்கின்றது பெட்ரோலுக்காகவும் டீசலுக்காகவும் மருந்துக்காகவும் உணவுக்காகவும் ஒவ்வொரு விடயங்களுக்காகவும் நாங்கள் போலிங்கள் நின்று கொண்டிருக்கின்றோம் ஆகவே இது யாருடைய தவறு யாருடைய குற்றம் எல்லாரும் ஒன்றாக சேர்ந்து இனத்திற்கு அப்பாலும் மதத்திற்கு அப்பாலும் நாங்கள் ஒன்று சேர்ந்து யோசிக்க வேண்டிய காலசூழலில் தான் நின்று கொண்டிருக்கின்றோம் இதுதான் சரியான தருணம் வளமான எதிர்காலத்தை உருவாக்கி வளமான ஒரு சமுதாயத்தை உருவாக்குவதற்காக ஒன்று கூடியிருக்கிறோம் என்று எங்களை தொடர்ச்சியாகவே ஏமாற்றியவர்கள் தான் இந்த ஆட்சியாளர்களாக இருக்கின்றார்கள் ஆகவேதான் இந்த கால சூழல் தான் சரியான ஒரு கால சூழல் தொடர்ச்சியாகவே இந்த பாராளுமன்றத்தில் இருக்கக்கூடிய 225 பேராக இருக்கலாம் அல்லது அவர்களோடு கூட்டு சேர்ந்திருக்கக்கூடிய 225 பிளஸ் ஒன்றாக இருக்கலாம் எல்லோரும் சேர்ந்து மக்களை ஏமாற்றுவதை தவிர என்னத்தை செய்திருக்கிறார்கள் என்பதுதான் இன்று எங்களுடைய பொது கேள்வியாக இருக்கின்றது திறந்த பொருளாதார கொள்கைக்காக இந்த லிபரல்வாத இந்த பொருளாதார சூழலிலே தொடர்ச்சியாகவே இந்த நாட்டை அடகு வைத்து இந்த நாட்டில் உள்ள வளங்களை சூறையாடி பணக்காரர்களுக்காகவும் முதலாளிகளுக்காகவும் இந்தியாவுக்காகவும் அமெரிக்காவுக்காகவும் சீனாவுக்காகவும் அவர்கள் விற்றதை தவிர இந்த மக்களுக்காக அதாவது நம்பி வாக்களித்த மக்களுக்காகவும் அல்லது தங்களுக்கான ஒரு நல்ல வழியை காட்டுவார்கள் என்ற நோக்கத்தில் இருந்த மக்களுக்காகவும் இவர்கள் என்ன செய்தார்கள் என்பதுதான் மிகப்பெரிய ஒரு கேள்வியாக இருக்கின்றது அவர்கள் 74 வருடங்களாக செய்த அந்த வேலையை தான் இன்று நாங்கள் அனுபவித்துக் கொண்டிருக்கின்றோம் ஆகவே அன்புள்ள சகோதரர்களே நண்பர்களே வேடிக்கை பார்த்த காலம் இனி முடிந்து விட்டது அடுத்து வரும் இளைய சமுதாயத்திற்கான ஒரு நாட்டை கையளிப்பதற்கான என்ன செய்து கொண்டிருக்கின்றோம் என்ற கேள்வியும் தொடர்ச்சியாகவே எங்களுக்கு இருந்து கொண்டிருக்கின்றது எந்த நாளும் ஒவ்வொரு நாளும் எழும் பொழுது எந்த போலிலே நிற்கின்றோம் என்ற ஒரு கேள்வியினுடன் தான் பொழுது விரிகின்றது ஆகவேதான்
ஒவ்வொரு சந்தர்ப்பத்திலும் குடும்ப அங்கத்தினர்கள் அனைவருமே பெட்ரோலுக்காகவும் டீசலுக்காகவும் கேஸுக்காகவும் ஒவ்வொரு போரின் நிலையை நிற்பதை தவிர என்ன செய்து கொண்டிருக்கின்றோம். ஆகவேதான் சபிப்பதை இனி நாங்கள் நிறுத்த வேண்டும். இந்த ஆட்சியாளர்களால் தான் நாங்கள் இந்த நிலையில் இருக்கின்றோம். அவர்கள் தான் அப்படி செய்தார்கள். இன்னும் விலை ஏறி கொண்டிருக்கின்றது, அத்தியாவசிய பொருட்கள் விலையேறி கொண்டிருக்கின்றது என்பதை சொல்லி சொல்லி நாங்கள் புலம்பிக் கொண்டிருப்பதை விட இதற்கான தீர்வை தேடி ஓடுபவர்களாக தீர்வை தேடுபவர்களாக மாற வேண்டிய ஒரு சூழ்நிலையை நாங்கள் நின்று கொண்டிருக்கின்றோம். அனுராதபுரத்திலே ஒரு தந்தை தனது பிள்ளையை காப்பாற்ற முடியாமல் பாம்புக்கு இரையாக்கி இருக்கின்றார். பாம்பு கடித்து மறந்து இல்லை. வைத்தியசாலையிலே ஒவ்வொரு நோயாளிகளுக்கும் மருந்துகள் இல்லை. நாளை எனது குடும்பத்திலும் உங்களது ஒவ்வொரு குடும்பத்திலும் ஒவ்வொருத்தர் இறக்க போகின்றார்கள் என்பதை நாங்கள் எதிர்கூறுகின்றோம். ஏனென்றால் வைத்தியசாலையிலே மருந்துகள் இல்லை, அங்கே பொருட்கள் இல்லை, காசு இன்னும் அச்சடிக்க அச்சடிக்க அதன் பெருமதியும் குறைந்து கொண்டிருக்கின்றது. ஆகவே பொருட்களுடைய விலை அதிகரித்துக் கொண்டே செல்கின்றது. ஆகவேதான் இது எல்லாவற்றுக்குமான தீர்வுதான் என்ன, மாவெங்குவை அதாவது மத்திய வங்கியை கொள்ளடித்த அந்த கொள்ளைக்காரர் தான் ரணில் விக்ரமசிங்கே. அந்த கொள்ளைக்காரர் திரும்ப வந்திருக்கின்றார். இவர் எப்படி வந்தார்? மக்களால் நிராகரிக்கப்பட்டவர், மக்களால் நிராகரிக்கப்பட்ட ஒருவர் பாராளுமன்றத்துக்கு வந்து அதுவும் போனஸ் ஆசனத்திலே வந்த ஒருவர் பிரதமராக இருக்கக்கூடிய ஒரு சபிக்கப்பட்ட ஒரு நாடுதான் இலங்கையாக இருக்கின்றது. மக்களால் நிராகரிக்கப்பட்டவரை நாங்கள் பிரதமராக ஏந்தி இருக்கின்றோம். ஆகவே அவரும் வந்து எதற்காக வந்திருக்கின்றார்? ராஜபக்ச குடும்பத்தை காப்பாற்றுவதற்காக வந்திருக்கின்றார். கோல்பேஸிலே மே 9ஆம் தேதி காலைத்தன அந்த தாக்குதலிலே ஜான்சன் பெர்னாண்டோ உட்பட மஹிந்த ராஜபக்ச உட்பட இந்த காடை கொள்ளை கூட்ட தலைவர்கள் ஒளிந்திருக்கின்றார்கள். இன்னும் அவர்களுக்கான தீர்வு இல்லை. எந்த விடயமும் எங்களுக்கான நீதி இல்லை, எங்களுக்கான சட்ட நிறுவனங்கள் இல்லை, எல்லாம் அவர்கள் கையிலே இருக்கும் பொழுது நாங்கள் இன்று ஒரு விடைக்காக ஒன்று கூடியிருக்கின்றோம். ஆகவே அன்புள்ளவர்களே, இந்த சந்தர்ப்பத்திலே இது எல்லாவற்றுக்குமான ஒரு விடைதான் என்ன? அதுதான் மக்கள் அதிகாரம். பாராளுமன்றத்துக்கு வெளியே நாங்கள் மக்களாகிய நாங்கள் இணைந்து அமைக்க போகின்ற அந்த அதிகாரம் தான் இந்த இலங்கை அல்ல, உலகிலே இருக்கக்கூடிய ஒவ்வொரு காலகட்டத்திலுமே வரலாறுகளை மாற்றியது இந்த மக்கள் அதிகாரம் தான். இந்த மக்கள் அதிகாரத்திற்காக நாங்கள் ஒன்று கூட கடமை பெற்றிருக்கின்றோம். ஆகவே இனத்திற்கு அப்பாலும் மதத்திற்கு அப்பாலும் எல்லாமே ஒரு பக்கம் வைத்துவிட்டு பலமான எதிர்கால ஒரு நாட்டை உருவாக்குவதற்காக நாங்கள் கைகோர்த்து ஒன்று செல்ல வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஆகவேதான் நாங்கள் தொடர்ச்சியாக வேடிக்கை பார்ப்பதை விட்டு அடி சேர்த்து கைகோர்த்து இந்த கேடுகட்ட முறையை ஒழித்து இந்த பாராளுமன்றத்தில் இருக்கக்கூடிய மோசமானவர்களை வெளியில் அனுப்பி அவர்களுக்கான ஒரு பாடத்தை கற்பிக்க வேண்டிய ஒரு சூழலில் இருக்கின்றோம். ஆகவேதான் அன்புள்ள நண்பர்களே, தோழர்களே, நாங்கள் மக்கள் அதிகாரத்தை வெல்வதற்காக கைகோர்த்து முன் செல்வதற்காக உங்களை நாங்கள் அழைக்கின்றோம். ஆகவே யாது ஊரே யாவரும் கேளு, இந்த கேடு கட்ட முறையை இல்லாமலாக்குவதற்காக நாங்கள் கைகோர்த்து ஒன்று சேர்ந்து இந்த முறையை எதிர்ப்போம். மக்கள் அதிகாரத்தை ஒன்று சேர்ப்போம். மக்கள் செபஸ்டியன் மோகன் ராஜ் சகோதரி ஆராதனா கடைசிவாஸ்தாவே மே ஜனரலி தனார்கள் வியாபாரி கிரியாகாரிகம் சாமாஜிக துமிந்த நாகமு சகோதரியாட்ட ஆதரணீய மவுருணி பியவருணி சகோதரவருணி சகோதரி அபி பசு கரமின் மே மோத கிழக்கு அன்னை அபி ஹமோகம தத்துவட்ட அபி ஹமோகம ஹதவத் தத்துவட்ட தத்துவல்ல வெல்வாம அபி கௌரு தன்னவ අපි හැමෝම අද ජීවත් වෙන්නේ දෙලොවක් අතර
अभी हम होगे जीवित अपे मुनु जीवित काले खबर दान तोड़ा महादेवंत अविनिश्चित तावे कटे कहने वाला तीन बिना वक में कर अदर रस्सा उठाओ अदर बड़े हर लगे दिन उड़े खंडना करने वा हेता इन्ना हम बोई तो दन्ने हेता इन्ना तेल दिए दन्ने वा आने वाला ऐडिसा हेता रस्सा वट इन्ना हम बोई दन्ने के लिए खंडना करनो रस्सा वट इन्ना किना गैदर हुई अन्ना खड़ा पिलेट है ना अम्मा तात तकलीफ ना करना हाल किलोवेर का हेता है ना कोटा किए वेला दिए दन्ने अदा अते दिए ना गाने टे हाल किलो पहाड़ दायक पतरंगी ना तंग मामा सटन इन पारदीन वकीला ऐसा समारो इला का मास चल देखा टे हाल गेवला तुले पुरुवन अते दिए ना तुट्टु देखा हाल टिका गाने बीतान करने दंडे अदा अद मेरे ने दरुआ अंटे वाइद्य रुके ना अत्यावश्य बेहद जीवित अवधार मस्साइत अत्यावश्य बेहद एक एक नतीबे के ना वा ऐसा समाहर रोग वलंदुरोग ओबे के दरुआ के जीवित नतीबे न पुलों के ना अभी डान ना पुरा अनुभव दे पुरे इताम दुख का चढ़ा का प्रार्थिया अनुभव दे पुरे एक दरु एक मिया किया पाऊ किया दिना की बेगड़ा कालिंग बोलंगे एक दस्त करला ये दस्त करने पर से गहन नोने ने तो क्या हुआ है भाई आसाद मिकता ने कतिउना एक तक गहन नोने बेत होया करने वाइद्योरु हटा पुरा देगा लुआ एक होया करने पेरीउना दरुवाट जीवित न समुगन न सिद्धुना मैंने मैं कतमा यहाँ में दाता अभी मैं जीवत तेरे मोहते दिए न बरबतल कमा अभी यह तो माने आगे नमक इन दाता के सौदर के सौदर गिलन अपे दरु परंपरा वे अनागते केला समय इन्ने वर्तमाने का किने का अपे तेरुंगा मु ऐसा ओबागे दरु वागे अनागते ओबागे अनागते मेविन में अपे दावसे साथ नहीं इन्ने वह कत्ते मटे में तेरे डाम हम बैठे साउदरे क्यों हुआ साउदरे मिनिसु अदा पार टेने के दिया कडू इलादी ना तमाई अबे क्या कुमाती ना वा पार टेने वा मिनिसु इन्ने दावसे के मगाहगर न तना दावसे के मगाहन न बेरों उत्पीन सुपारा दिन वगैरा एक आत्ता में दाते अभियोग का वाला इन्ने दावसे सटन है तुले एक आत्ता है भाई होंदर न मतलब दिया गन न अभी दावसे सटन है टा दिए वगैरा अभी टा में सटन आता है रोड आप अगे ओल्लू मतलब खड़ा वटन में महा खेद वाच के अभी काट वट दावसे सटन में तब पैक का जीवत करने बैठते न टा मैं आरोप दे अभियोग खेद बनवा एका यत्ता ऐसा ये सत्य वटा आगे ना पियों पे गिल लेना मैं आरागले टोपा थमो मदाय कभी नोने मैं कापे जीवित आरागले मैं कापे इलाक परंपरा में आरागले अपि सटन करने अटू मतारों में अपे तल्लो मेरा ते कौन तक लिया जीवन ते नो किना आदिशाने ये आरागले टा एका तो बन्ने के ना पियों पे गिल लेना अपि गिल लेना में एका तो बन्ने के ले आरागले टा देंगो बदानवा मेरे दे तरुण परंपरा अदो निन्ने देलो कतर मार्च मासे तिस्से क्विंट दमिना कोटा पासपोर्ट खंतो रोड कीला दिना वा एक लाख से हत्ता हत्ता पासपोर्ट का गन्ने मुकोटा दे बसे के अंडे ने हम भी ने पलवे निमोते मेरा टेम पढ़े गन्ने एक गत्ते बेगे गत्तोत में आउर दावसाने कोटा लक्ष्य हतक पासपोर्ट गन्नवा लक्ष्य हतक गुण गमन बड़बत्त गन्नवा हम ने पलवेनी मौते रटें पड़ायन आप यो बेंगा हनवा ये बेगे ने मेरे दागिया नी का तोड़ा बड़ी बेगे ऐसा में और दावसाने कोटा लक्ष्य दाहया कोट गमन बड़बत्त गन्नवा रटें पड़ागन आप यहाँ नवा में ताते साउदरा साउदरिया मैं अन्ने खाऊंगा मैं अन्ने कोयारी तरह का इता मामारू एन जीवत्त ना पे गमा का जीवत्त ना अम्मा के निक मैं अन्ने आपे गमा का इता हम दुष्कर आर्थिक कौन देश से तुरे जीवत्त ना समाट दाव से पड़ी एन जीवत्त च ताप तक ने तमा मेरा टे अन्ने मेरा टे आ मैं वेगे टनुआ मैं समाजे ईलंग दशके विशाल समाज अरब उदय के नमूने देना अम्मा ला ताप तला लक्ष्य दायक तमंगे पाऊ लतार ला
පවුල් අතරලා අවුරුදු 5කට 10කට රටෙන් යනවා කියලා කියන්නේ පවුල් වලට විශාල වන්දියක් තමන්ගේ ජීවිතෙන් ගෙවන්න වෙනවා මේ තාත්තේ අපි මේ වන්දිය ගෙවන්නේ මොකටද අපි මේ වන්දිය ගෙවන්නේ ගෝඨාභය රාජපක්ෂයි මේ බලයේ ඉන්න පාලක 70යි උන්ට මේ රටේ බලය තියාගෙන ඉන්න ඉන්න කාදර කම නිසා තමයි අපි අපේ ජීවිතවලින් මේ වන්දිය ගෙවන්න ඕනේ අපි ඔබෙන් අහනවා අපි ගෙවන්න ඕනේ මේ වන්දිය මෙරටේ පවුල් ලක්ෂ 10ක් තමන්ගේ අමුදරුව අතහැරලා පවුල් ජීවිත අතහැරලා ගෙවන්න ඕනද වන්දියක් අපි ඒකද කරන්න ඕනේ අර නාකි රාජපක්ෂව මේ පුටුවෙන් පන්නන එකද අපි කරන්න ඕනේ අපි ඔබෙන් අහනවා අපි ඔබෙන් අහනවා එයාට පුටුවෙන් බැස්සාම යන්න තියන රටක් ඒ රට තමයි ඇමරිකාව අපිට යන්න රටක් නැහැ අපි ජීවත් වෙන්නේ මේ මේ රට ඇතුලේ අපි ජීවත් වෙන්නේ මේ වර්ග කිලෝමීටර් 65000 ඇතුලේ අපිට තියෙනවා නම් තියෙන්නේ මේකේ පල්චස් කෑල්ලක් විතරයි අපිට යන්න රටක් නැහැ ඒ නිසා මේක අපේ රට අපි ජීවත් වෙන්න ඕන රට අපි මේ රට අතහැරලා ගිහිල්ලා අර උට කරගෙන යන්න දෙනවද උට ඕන දේවල් මේ රටේ දැන් ඇවිල්ලා කියනවා මට වැරදුනාලු මම වෙල්ලු මට පාස් වෙන්න චාන්ස් එකක් දෙන්න ඕන මම කියන්නේ මේ යෝධයට අසනීප තත්ත්වයක් තියෙනවා කියන එක ඔප්පු කරන්න මේකම මදිද මෙයා හිතාගෙන ඉන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වා කියලා දැන් සාමාන්‍ය එහෙමත් තියෙනවා නේද සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා සමහර අම්මට ළමයි ඇවිල්ලා කියනවා තාත්තේ මට හරියට ලියා ගන්න බැරුණා තව පාරක් ලියන්න චාන්ස් එකක් ඕන දැන් සමහරලා තාත්තලා කරගන්න පුළුවන් නම් ආපහු ලියපන් කියලා කියනවා මේ මිනිස්සයා හිතාගෙන මේ විභාගයෙන් ලිව්වා කියලා මම ෆේල්ලු තව පාරක් චාන්ස් එකක් දෙන්නලු මේ ෆේල් දී මේ වන්දිය ගෙවන්නේ කවුද? කොවිතරට ගොවියෝ පාට බහලා උකුරලේ රාවණක කෑකක කිව්වා මේ පෝර ප්‍රතිපත්තිය කරන්න එපා කියලා අවුරුද්දක් තිස්සේ මේ බක පඬිතුය ඇහුවද ඒක? නෑ ගොවියන්ට උගන්වන්න නෑදුවා. ගිහිල්ලා පාම් වලට ගිහිල්ලා එනවලු අතකක එක එකව කිය කිය ඇහුවා මේ කියන්නේ අස්සෙන්න මෙන්න කරන විදිය කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? एक गत्ता खड़ी कुड़प्पो पौर प्रतिबंधिये प्रतिबाले मुकाद्दे देंगे विल्ला इन्नो उस्तारला देंगे विल्ला इन्नो अनागते के ने बैकी कीना काटती है उंगे विल्ला पढ़ के ना सितंबर इन्नो उन महासागतिया अगस्त इन्नो उन महासागतिया लेस्ट इन्नो बड़ा लेस्ट याल्ला मेरा ते एक का मिनी एक සාගතේ නිසා මියන තත්ත්වයට ආවත් අපි ඔබලට කියනවා ඔබලට මේ රටේ පාලනය කරගෙන යන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි කියනවා බලලාස්තියල්ලා අපිට ලෑස්තින්නේ බලලාස්තියල්ලා අපි පෑදිනවා කියනවා මුන් හිතාගෙන ඉන්නේ මොකද්ද මුන් හිතාගෙන ඉන්නේ විදිහ දන්නවද මුන් හිතන්නේ ඒ තරමට ආවහම මිනිස්සු පාට බහිනවා පාට බහිලා කඩ කඩනවා කුටි කෙල ගන්නවා ඊට පස්සේ උන්ට පුළුවන් තෝක්කුඩේ දාලා මිනිස්සුන්ට වැඩි තියන්න. කඩකඩීම පාවිච්චි කරලා උන්ට පුළුවන් සාධාරණීකරණය කරන්න මිලිටරි කර්මය. මෙන්න මුංගේ ප්ලෑන. මෙන්න මුංගේ ප්ලෑන. අපි ඔබෙන් අහනවා මේ තාත්තේ සහෝදර සහෝදරී අපි මේ ප්ලෑනට අහු වෙනවද? අපි අහු වෙනවද මේ ප්ලෑනට? නෑ. ජනාරගල ව්‍යාපාරය ඔබ ඉස්සරහට ආවේ ඒ සරසුම පරදවලා හරියට මේ සටන මෝදු කොල්ල හරියට ඇංගල් එක ගන්න. හරියට මේක දිශානතිය දෙන්න මේ නිසල්මන ඇතුලේ සමාරු පාරට බහින්න නැතුව ඉන්න වෙලාව ඇතුලේ අපි වෙලාවට හරියට පාරට බැහිලා ජනාරගල ව්‍යාපාරේ නමින් ඇවිල්ලා හරියට ජනතාවට මේ වෙලාවේ පණිවිඩය දෙනවා මේක තමයි මේ මොහොතේ දේශපාලනය මේ වෙලාවේ දේශපාලනය මේක දැන් හරියට මැසේජ් එක දෙන්න ඕනේ ජනතාවට හරියට පණිවිඩය දෙන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ කියලා ජනතාවට කියන්න ඕනේ. දැන් මම දැක්කා ආණ්ඩුවේක හොරණෑවක් කියනවා තෙල් බෝලින් ඉවරයි වදි. දන්නවද? අදින් තෙල් බෝලින් ඉවරයි. හොඳ ප්‍රවෘත්තියක් නේද? හොඳ ප්‍රවෘත්තියක්. අදින් තෙල් බෝලින් ඉවරයි. කොහමද? තෙල් ඉවරයි. තෙල් ඉවරයි. तेल पोलनुत इवराई, दस मिनट तेल पोल इवरा कर लती नकर में, दंग आप ये अभी लाइन ने, इधर ही खा गए, तेल ने वक इन्ना नियमित हुआ नतुआ, मेरा ता अड्डा पना भी इमट आधा लक खा लेकर तमाई, इधर ही सत्य आप ये तुल्ले बिंती नहीं, इधर ही सत्य आप ये तुल्ले बिंती नहीं,
समहारोपेगा हरी विसुम कद अभी अभी अख्यान्न अभी विसुम अख्यान्न मे अदेट अड्डूम तर मे पियवर गोधु प्रवाहन सेवे पोधु प्रवाहन सेवेट दिशावट मिनीसु गणियान पियवर गत मेरा लक्ष हतल अखिन्नो पासल दरु आसन वशी वे लक्ष हतल बस अन्े अभी इतम लक्ष विस्सा राज्य सेवकिन लक्ष दर पौचरिक लक्ष विसीपाकिनो ईपीएफ ईटीएफ तीन तव लक्ष दीन अनियम मैन पवर बेकर मे ओकोट इतम दुरटे अवश्यने मेघन तोर गत पीरस अभी योजना कर अभी कथा कर अभी क्यों लंगम प्राइवेट इधम इकट्ला मे अरबुदे आपट एक लाभ वाली तरव तव समस्त समाज पणपिटी वरलनाई इटदेसा हेमोट दी मत एनसा लाभट अड़कर अड़कर लखम गिन हेमोटम सीसन हेमोटम सीसन प्राइवेट लंगम दिखम बलपान विधियट ప్రైవేట్ బస్ కి ఐతి కారేట దువన్న పులో విదియట గాన కంబిన విదియట రజే మధ్యత్తల సీజన్ ఎక దీలా ఇతర పొడి గాన సమాట గివన్నవే హబై ఏకే ముకత వెన్నే పాసల్ శిష్యర్ మేక హంపినవా రజే రస్సావ కన్న గినట హంపినవా పొద్దిలి గాసి రస్సాట నమినట హంపినవా హమోటమ మే బస్ గాస్తు అర్బుదే ఇస్రాబిట సహన మిలట యన సీజన్ ఎక లబినో ఇదొకట ముకత వెన్నే टिकट 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 मिनी सुनवा पदु प्रवाहने बत्तट पदु प्रवाहने तव शक्ति मत करनवा एकट तेल टिक आंडुए मत देनवा तेल टिक सीटीपी के गांड पुलवा नत्ता वेन क्रमयक हदला तेल टिक गांड एतकोट पोलिंग वल तियन्ने बस टिक बस वल पोलिंग वल नतुव तेल टिक वदिनवा बस टिक लस्सनट दुवनवा मिनीसुंट सीजन एक हंपिनवा एके मुखतद वासिय अपे तेल परिभोजने अडु वेनवा होंदर तेरुम गन्न මේ අර්බුදේ තව උස්සන්න වෙන හේතු තියෙනවා යුක්‍රේන් යුද්ධය මේ අවුරුදු අවසාන වෙනකොට තෙල් බිල තව වැඩි වෙනවා ඒ වැඩි වෙන ගාණක් ගානේ අපිට ඩොලර් රෝදිනවා තෙල් ගේන්න මේක කරන්න බෑ මේක කරන්න බැරි දෙයක් ඒ නිසා අඩුම තරමේ මේ අර්බුදේ ගැන දුරදක්න දැක්මක් තිබුණා නම් මේ තීරණ ගන්න තිබුණා එතකොට තෙල් වල තියෙන පෞද්ගලිකව තෙල් පාවිච්චි කරන තිරුවන්දු අඩු වෙනවා හරි ඒක කරලත් අහන්න නැත්නම් ඊට පස්සේ ගේනවා බද්දක් मुखदबद इंधन कार्यक्षमता मिनियागे वाहन तेल पावच किलोमीटर हतर लीटर तेल पावच मिनिया उजारूंगा प्रश्न तेल रुपया दाहट के अक्क मन्ने इतिंग आप याट तेल दाहट देमो ओड़ दे रत्त किलोमीटर हदरा दुवन्न लीटर एक्न गयन्ने वाहनेट ए वाहन वल्ट विशेष बद्धक आयकल युतुद नद्ध प्योपें आनवा आनवा एम विंडोने मेवनी अरबुदे किसरा अपिट हमोटम कविदीर गेवन्न बैमी अरबुदेट कौर वर इन्न वन गया तेल अडुएं परिभोजने करने पोदु प्रवाहने याने එයාට වාසිය තෙල් අඩුවෙන් පරිභෝජනය කරනවා නම් එයාට වාසිය තෙල් වැඩියෙන් පරිභෝජනය කරනවා නම් තනියෙන් සැප ගන්න උන් නම් සැපට අනුව ගෙවපන් සැපට අනුව ගෙවපන් මෙහෙම එකක් මෙතෙන්දී අවශ්‍යයි මේක කරනවාද මේගොල්ලෝ කරන්නේ නැහැ කරන්නේ නැහැ ඒ නිසා අර්බුද විසඳන්න බෑ මේ පාරෙන් මෙතන දින කතාව මොකද්ද අපි ඔබට කියනවා දැන් ඒ වෙලේ සීසන් එකක් දෙන්න කොච්චර ගාණක් කරවද जीवित ලාබේට 150ක බද්දක් ගහන්න ඕනේ. ඒ විතරක්ද? නොගෙවපු බදු තියෙනවා 2015 ඉඳලා 19 දක්වා රුපියල් බිලියන 500ක්. මේ අවුරුද්දේ නොගෙවපු බදු තියෙනවා රුපියල් බිලියන 600ක්. අපි කියන්නේ
අඩුම තරමේ මේ නොගෙවපු බදු අය කරගන්න බැරි අය ඇයි බැරි එහෙම අය කරගෙන ඒකේ සහනයක් දෙන්න ඕනේ තෙල් වලට ඒකේ සහනයක් දෙන්න ඕන භූමි තෙල් වලට ඒකේ සහනයක් දෙන්න ඕන දීවරයට දීවරයට ඒ සහන යනකොට ඒ සහන දීවරයට යනකොට ඒ සහනෙන් දීවරයට පුළුවන් වෙනවා මාළු ටික ගේන්න ලෑල්ලට සහන මිලට අඩු මිලට එතකොට අපේ දරුවන්ට පෝෂණය හැදෙනවා රුපියල් 2000ට 2500ට මාළු කිලෝවක ගියාම ඔබ හිතනවද මේක සරලයි කියලා නෑ ඊළඟ අවුරුදු 5ේ අපේ දරුවන්ට ප්‍රෝටීන් ලැබෙන සියලුම ප්‍රබව නැති වෙනවා පරිප්පු ටික නැති වෙනවා කඩල ටික නැති වෙනවා මුං ඇට නැති වෙනවා මාළු ටික ගණන් යනවා මස් කෑල්ල ගණන් යනවා අපේ දරුවන්ට මන්ද පෝෂණය හැදෙනවා ඊළඟ પરම්පරාව බුද්ධිහීනයන්ගේ પરම්පරාවක් වෙනවා මේවා දශක ගණන් වල ඉස්සරහට යන්නේ හොඳට තේරුම් ගන්න ඒවට සහන දෙන්න ඕනේ එහෙමයි සහනේ අවශ්‍ය කොතෙන්ද මොකක්ද අපිට ගෙවන්නේ වන්දිය මාළු කෑල්ල ගණන් ගියාම ඒක වන්දිය ගෙවන් වෙන්නේ પરම්පරාවකට ඒක වන්දිය ගෙවන්නේ අධ්‍යාපනයෙන් ඒක වන්දිය ගෙවන්නේ මොළවලයි මොළ පුරුවල් වෙච්ච પરම්පරාවකින් අපිට සමාජයක් ඉදර වන්දිය ගෙවන් වෙන්නේ මේක දකින්න ඕනේ මේ මේ අගමැතියෙක් ඉන්නවා ඒ අගමැතිය කියන්නේ මොකද්ද ඊළඟ සතිය අමාරුයි ඊළඟ සතිය අමාරුයි ඊළඟ සතිය කමාරුයි ඊළඟ සතිය කමාරුයි මෙන්න අගමැතියගේ වා මෙච්චරයි මේක කියන්නේ අගමැති ඉන්නේ ඊළඟ සතිය කමාරුයි කියන්නේ වෙන මොකක් කරේ අමාරුකුත් මිනිහට ඇති මම හිතන්නේ ඒ අමාරු කියන්න තමයි ඒ ආයින් මේ සතිය අමා සතිය නෙමෙයි මෙවැනි අරමුදාපු රටවල් අවුරුදු 5 10 ඒ අරමුද ඇතුලේ ගිලුණා ඒ නිසා අපිට දැන් රෝඩ් මැප් එකක් ඕනේ මෙන්න මේ අරමුදය දිගු කාලීන අරමුදයක් කියලා වටහාගෙන ඒකෙන් එළියට යන්න එහෙම දැක්මක් නැහැ එහෙම දැක්මක් නැහැ ඒ වගේම අපි කියන්න ඕනේ ඒ වගේම අපි කියන්න ඕනේ දැන් ඩොලර් අරමුදයක් ගැන කතා කරමු ඔගොල්ලෝ දන්නවද මේ ඩොලර වලට මොකක්ද උනේ කියලා මෙරටේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ මොකක්ද උනේ කියලා අපි කියන්නම් මේ ඩොලර් හොරු කවුද කියලා දැන් ඔබ දන්නවද අපිට තෙල් නෙවක් බා ගන්න සල්ලි කොච්චරද අවශ්‍ය කියලා තෙල් නෙවක් බාන්න ඩොලර් මිලියන 50යි ඕනේ ගෑස් නෙවක් බාන්න ඩොලර් මිලියන 5යි ඕනේ දැන් අපිට 50ක් නැතුව තමයි ওই මූදු වල තෙල් නෙව ගාල් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 50ක් නැතුව හැබැයි ඔබ දන්නවද පෞගිය අවුරුද්දේ 2021 අවුරුද්ද තමයි ලංකාවේ ඉතිහාසයේ දෙවනියට වැඩියෙන්ම ආනයන වියදමක් තිබිච්ච අවුරුද්ද දෙවනියට ඩොලර් බිලියන 21.6යි අපේ ආනයනය ඩොලර් බිලියන 21600යි ඩොලර් කෝටි නම් 216000යි ඩොලර් කෝටි අපේ පෞගිය අවුරුද්දේ ආනයන වියදම සාමාන්‍ය අවුරුද්දකට වඩා වැඩි කොහොමද මේක උනේ කොහොමද උනේ දෙසැම්බර් මාසේ පෞගිය දෙසැම්බර් මාසේ ඔබ විශ්වාස කරනවද ඩොලර් මිලියන 2500ක මේ රට ආනයනය කළා දිනවා ඩොලර් මිලියන 2500ක අපිට තෙල් නැවකට කීයද ඕනේ ඩොලර් මිලියන 50යි ඩොලර් මිලියන 50යි ඒ කියන්නේ තෙල් නැව කීයද තෙල් නැව 50ක වියදම කරලා තිනවා දෙසැම්බර් මාසේ විතරක් මේ රට කවුද මේක කරේ මේක තමයි හොයන්න ඕනේ කවුද මේක කරේ කොහොමද මේක උනේ මෙන්න මෙතන තමයි අපේ රට ඩොලර් අරමුදේ එක ප්‍රධාන හේතුව මේක කරන්නේ මේමයයි සමහර කම්පැනි තියෙනවා ආනයන සමාගම් ඒ සමාගම් ආනයන කරද්දී කාලයක් තිස්සේ කරගෙන ජාවාරමක් තියෙනවා ඒ ජාවාරම තමයි ආනයනේ කරන වියදමට වඩා වැඩියෙන් බිල දානවා ඒ කියන්නේ ආනයනේ කරන බාණ්ඩ එක වියදම රුපියල් අපි හිතනවා ඩොලර් 100යි කියලා මේකල දානවා ඩොලර් 160යි කියලා ගන්න දාලා ඩොලර් 160ක් බැංකුවෙන් ගෙවනවා පිටරට තව බැංකුවකට ජවන්නේ කාටද අර බාණ්ඩේ එවපු කෙනාගේ ගිණුමට මිනිහත් එක්ක කලින් කතා කරගෙන තියාගන්නවා උඹගේ සීය උඹ ගණන් ඉතුරු 60 සිංගප්පූරුවේ දින මගේ අහවල් account එකට දාපන් මේක සරල නෑ කොච්චරද මේ ගාන දැන් සමීක්ෂණ වාර්තාවක් එළියට දාලා තිනවා ලෝක සංවිධානයක් 2009 ඉඳලා 2018 දක්වා
लोक रटवल मेलेस रटिंग एलियट अदला होर बैंक साली लंका लंका हेम औम डॉलर बिलियन हतर गाणी मैदी आसन वाशी हतर गाणी दाट की दाट डॉलर बिलियन हतलिया अपे समस्त नायक समस्त नायक डॉलर बिलियन पड़ तुना मेवन दवसे धनवा अपे समस्त नय डॉलर बिलियन पड़ाई मेरटे मेरटे आनायन अपनायन समागम देगोलो रतें एलियट अदला दिनवा तेदास नमेंद्र दाड़ दक्वा डॉलर बिलियन हतलिया हतलिया आपी उपकल्पने करनवा आपी हितनवा तेदास विसिये के में कंपनी मीट वड़ा वेडियंग अद्दा कियला आर्थिक प्रसार आर्थिक वर्धन वेगे वे आर्थिक ऋण वेला वर्धन वेगे अड़ेला बड़ूला औषध गेन्नल वे औषध हिंगाई मे दुनियन मेतन गील तीन संपूर्ण गेम मेरटे विदेश श्रमिक वेप अमार डॉलर तीग मेरटे अमार डॉलर तीग ए डॉलर तीग ओक्कोम मुंग सेट्टेला रटेंगेलियट अद्दा अद्दे उंदन्नवा मे अवृद्ध मेदवेन कोट आंडो रुपियल अतारनवा कियला अतारिन कोट एके वासी गन्न ए वगेम पिट रट वेनत आयोजन वलट गेनियन्न उंगे बिजनेस पाविच मेक तमाय सहोदर गेम मे गेम रणिल विक्रमसिंघ मेक अतन महाबैंक अधिपति मेक अतन हिता डोलर गेम दें मेवीसा मेरा थवनावा अभी हमकल अम्मीदाते सहोदर सहोदरी अपेरटे वधु कम कर हमकल ए वधु मेवे करना अपनायने करनवा अपनायने करन गांटोड अडुएं पेन्ननवा अपनायने समागम अपनायने करला वेडीपुर गाडक हे तीनवा टिकक मेहेट गेनवा एकत हेली तीनवा अपे गामन फैक्ट्री वड करन सहोदरियो वड करनवा डॉलर गेन्न हदनवा रटट उन डॉलर टिक भाग्यक हे तीला भाग्यक मेहेट गेनो मेक तमा सेल्लम मेक तमा मे रटे आर्थिके कोल्ल कापु महा दवल आर्थिके घातने करपु क्रीडाव මේ ඝාතනයට වග කියන්නේ කාටද අපිට අපේ ජීවිතවලින් එනිසා අපි තාත්තේ අපි හරියට හතුරු අඳුර ගන්න ඕනේ මේක නිකන් මේ සෙල්ලම කරන්න බෑ මේ ගේම නිකන් ගහන්න බෑ ගෝටයි ගෝටත් එක්ක සම්බන්ධය ඒ දේශපාලන තන්ත්‍රයයි ඒ වගේම ඒකත් එක්ක සම්බන්ධ ධම්මික පෙරේරා ධම්මික ප්‍රසාද් නේද ධම්මික ප්‍රසාද් වගේ දවන්ත ව්‍යාපාරික පැලැන්තියයි මේ දෙකොල්ලම පන්නන අරගලයට තමයි අපි අත ගහන්න ඕනේ අපි අත ගහන්න ඕනේ අරගලයට ඒ නිසා මෙන්න මේ හැබෑ හතුර මේ අරගලය ඇතුළේ අඳුරගමු එහෙම නැත්නම් අපිට මේ වන්දිය හැමදාම ගෙවන්න වෙනවා ඔබට මේ වන්දිය තව තව වැඩි වෙලා ගෙවන්න වෙනවා මේක තමයි චිත්තයත් ඒ නිසා මෙන්න මේ හැබෑ හතුර අඳුරගෙන සටන ඉස්සරහට ගමු සටන ඉස්සරහට ගන්න ඕන පොතෙන්ටද සමහරව ආනවා ගෝටයයි ගෝට ගියම මිනේකෙක්කේ ඊට පස්සේ මොකද කියන්න ඕගොල්ලෝ නෑ නෑ අපි ගෝටත් යවනවා විධායක ජනාධිපති ක්‍රමයක් යවනවා ඒ දෙකම යවන්න අපි සටන් කරනවා ඊළඟට ඊළඟට තව යොන් ටිකක් ඉන්නව නේද ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක් තව යොන් ටිකක් ඉන්නවා අන්න උන්ට උන්ව මේචල් කරන්න තමයි උන්ව පොඩ්ඩක් තොණ්ඩුව දාලා පාලනය කරගන්න තමයි අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවෙන් පිට තාණ්ඩුවක් හදමු කියලා මේක හදුවේ නැත්තම් එක එක්ක පන්නන තව එක ගලවත් අපි පරදිනවා සැකයි තන්නේ පාය ගැන අපි පරදිනවා ඊළඟට එන එක වෙස්සන්තර වගේ තමයි ඉන්නේ ආවම අපිට උගේ වැඩ බලා ගන්න පුළුවන් අපිට බලා ගන්න පුළුවන් ඒ නිසා අපි පරදිනවා නැවත වතාවක් ඒ වැඩේ කරොත් ඒ නිසා අපි හදා ගන්න ඕනේ එළියේ මහජන බලයක් ජනාරගල ව්‍යාපාරය බහැලා දිනන්නේ වැඩේට කොහොමද ඒක හදන්නේ අපි ගමේ හදා ගන්න ඕනේ සභාවක්
අපි නගරය හදා ගන්න ඕනේ සභාවක් අපි වැඩවිමේ හදා ගන්න ඕන සභාවක් අපි තොටුපළේ හදා ගන්න ඕන සභාවක් අපි කොවි විමේ හදා ගන්න ඕන සභාවක් කවුද ඒක ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ පොහොට්ටුවේ අය අලියට කතරේ ගහපු අය සජපට කතරේ ගහපු අය ජේවීපීට කතරේ ගහපු අය තව දේශපාලන පක්ෂ වල කතරේ ගහපු අය ඒ ඕන කෙනෙකුට මේ සභාව ඇතුලේ ඉන්න පුළුවන් එන්න පුළුවන් හැබැයි අපි හදමු ජනතාවගේ ඉල්ලි ජනතාවගේ සටක් පාට අන්නේ සභාව ක්‍රියාත්මක වෙන්නේ අන්නේ ජනතාවගේ සටන් පාට දිනවීම සඳහා ජනතාවගේ සටන් පාට දිනවීම සඳහා තමයි ඒ සභාව ක්‍රියාත්මක වෙන්නේ ඒ සභාව හදනවා එතනින් නතර නොවි ගමෙන් ගමට ගිහිලා තවත් සභාව ඒ සභාව ඔක්කොම එකතු කරලා හදනවා පාර්ලිමේන්තුවේ එළියේ තියෙන අපිට හොඳරියට පිටණියක් පාර්ලිමේන්තුවේ එළියේ අපි හදනවා වෙනත් පාර්ලිමේන්තුවක් ජනතාවගේ සහභාගීත්වය සහිත අලුත් පාර්ලිමේන්තුවක් ඒක ජනතා පාර්ලිමේන්තුවක් ජනතාවගේ ආණ්ඩුවක් ඒක තමයි මේ ජනතා ආණ්ඩුව ඒක තමයි මේ ජනතා ආණ්ඩුව මේක අපි මේ අරගලයේ තුල හදා ගන්න ඕනේ මේක හැදුවේ නැත්තම් අපි මේ සටනේ පරදිනවා එක එක කරෝණ වෙන එකෙක් ගෙනල්ලා අපිට අත්පියදා ගන්න බෑ අත්පියදා ගන්න හම්බ වෙන්නේ නැහැ අපිට හම්බ වෙනවා ඒ නේකාගෙන් ඩබල් එක ඊළඟට සැකිතත් දීපා ඒ නිසා මේ සටන අපි කරන්න ඕනේ මෙන්න මේ දිගු කාලින වැඩපිළිවෙලක් අතේ තියාගෙන මේක මාසෙන් දෙකකින් ඉවර වෙන්නේ නැහැ සමහරු සිහින දකින්නවා ඔව් සමහරුන්ට එහෙම හිතනවා ඒක සාධාරණයි අපි කවුරු කැමති නැහැ දුකෙන් දුකටපත් වෙනවා කියලා හිතන්න අපි කවුරු කැමති නැහැ වලෙන් වලට යනවා කියලා හිතන්න අපි කැමති මොකක් හරි බලාපොරොත්තුවක් දැල්ලා ගන්න අපි මේ බලාපොරොත්තු දැල්ලා ගන්න තියෙන අහිංසක උවමනාවට විවේචනය කරනව නෙමෙයි නමුත් අපි සත්‍ය ඔබට ප්‍රකාශ කළ යුතුයි මේ අර්බුදය දිග්ගැස්සුණු අර්බුදයක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් වුණත් ඇදිලා යන්න පුළුවන් අර්බුදයක් එයිසා ඒක හොඳට හිතට ගමු ජනතාවගේ බලය ගොඩනගමු ජනාරගල ව්‍යාපාරය වටා එක් රැස්වෙමු ජනතාවගෙන් බලය ගොඩනගන ජනතා පාර්ලිමේන්තුවක් ගොඩනගමු ගෝඨා රනිල් අවුල පටවමු ඒ සඳහා ඉදිරි කාලේ සටන නැවත මුදු කරමු ඉදිරි සතියේ අපි හැමෝම නැවත පාර්ත බලමු ජනතා සටන් සංවිධානය කරමු අවසන් ඔව් අපේ රටේ පීඩිත ජනතාව අපේ රටේ දුක්ඛිත ජනතාව අපේ රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ විමුක්තිය අවසන් ජයග්‍රහණය උදෙසා සටන් වදිමු කියලා මිල්ලාටමින් අපි ඔබ සමග ගන්නවා ආරගලයට ජය වේවා ජනාරගලයට ජය වේවා ජනාරගලයට ජය වේවා ජනාරගලයට जनारे